ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ ධම්මපාරමී ආරණ්‍ය සේනාසනයට මේ පින්වත් පිරිස මේ එකතුලා සිටින්නේ අපි සරණ යන්ට යෙදුන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අපේ ජීවිතයේ සනසන සත්‍ය අවබෝධය කරා යන ඒ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට. ඉතින් අපි බුදුරන් වහන්සේ වදාළ සියලු බුද්ධ භාසිතයන් ඉගෙන ගැනීම මූලික කරගෙන අපි සංයුත්ත නිකාය මේ ධම්මපාරමී ආරණ්‍ය සේනාසනයේ ඉඳලා විස්තර කරන්න පටන් ගත්තා. බුදුරන් වහන්සේ නමකගේ බුද්ධ වචනයක් අහන්න ලැබෙන එක පින්වතුනි ඔබ අප සියලු දෙනා ලද වටිනා භාග්‍යයක්. මේ පින්වතුන් අහලා ඇති දහම්සොඬ රජතුමා ගැන. දහම්සොඬ රජතුමා දහම් පදයක් අහන්න රජකම අතහැරියා. ඒ වගේම ජීවිතයත් අතහැරියා. එච්චරටම මේ ධර්මය පිළිබඳව තියෙන වටිනාකම, ධර්මයේ අවශ්‍යතාවය කෙනෙකුට තේරුනොත් එහෙම මේ ලෝකයේ තියෙන අනික් සියලු දේවල් වලට වඩා වටින්නේ ධර්මය. මොකද සියලු භෞතික දේවල් අපට මෙලව සැප පිණිස පමණයි හේතු වන්නේ. අනික් අපි එකතු කරගන්න සෑම සියලු දෙයක්ම වෙන කිසි දෙයකට හේතු වන්නේ නැහැ. මේ ධර්මයේ වටිනාකම කෙනෙකුට තේරෙන්නේ නුවණ ඇතිවීමත් එක්ක. නුවණැති මිනිසුන් තමයි සසර උරුම කරගෙන ඉන්න මේ දුක්ඛිත ස්වභාවයෙන් නිදහස් වෙන මඟක් හොයන්නේ. එහෙනම් නුවණැති අයට පමණයි බුදුවරුන්ගේ ධර්මය අවශ්‍ය. මොකද බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මේ ජාති ජරා මරණ කියන මෙන්න මේ දුක ලෝකේ විද්‍යාමානව පවතින නිසා. මේ දුකින් එතරවන මගක් පෙන්වීමටයි බුදුවරු ලෝකේ පහළ වෙන්නේ. එහෙනම් ඒ ජාති ජරා මරණ කියන මේ දුක ඉක්මවීමේ අවශ්‍යතාවය ඇති නුවණැති මිනිසුන්ට ඒ බුදුවරුන්ගේ වචන අහන්න ලැබීම තමන්ගේ ජීවිතයේ ලබන අසාමාන්‍ය වාසනාවක්. ඉතින් ඒ වාසනාව පින්වතුනි අපට මේ වෙනකොටත් මේ යුගයේ යම් පමණකට අපට ලැබිලා තියෙනවා. ඉතින් අපි බුද්ධ දේශනා ගොඩක් වෙලාවට ක්‍රමානුකූලව ඉගෙන නොගන්නා නිසා, විවිධ අයගේ විවිධ මතවාද අදහස් ඔස්සේ යන නිසා අපට සැබෑ බුද්ධ වචනේ කුමක්ද කියන එක තේරුම් ගන්න අපහසු වෙලා තියෙනවා. සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ අන්තර්ගත කාරණා එක්ක සසඳා බලන විට ධර්ම ප්‍රතිරූපක ලෝකයේ විද්‍යාමාන වෙද්දී ධර්ම ප්‍රතිරූපකයක් බව තේරුම් ගැනීම සඳහා අපි තුළ අවශ්‍යයි ධර්මය තේරුම් ගැනීම. අපි ධර්මයේ නොදන්නාකම නිසා තමයි විවිධ ආකාරයෙන් ධර්ම ප්‍රතිරූපකව බැබලෙන්නේ. අපි ධර්මය හරියට දන්නවා නම් ධර්ම ප්‍රතිරූපක බැබලෙන්නේ නැහැ. ඒවා ඉස්මතු වෙන්න අපහසුයි. ධර්මය නොදන්නා නිසාමයි ඒ ධර්ම ප්‍රතිරූපකයන් ඉස්මතු වෙන්නේ. එහෙමනම් අපි සැබෑ ධර්මය අපේ ජීවිතයට ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා තමයි මම මේ පින්වත් පිරිසට සියලු බුද්ධ වචන පුළුවන් හැටියට ක්‍රමානුකූලව ඉගෙන ගන්න අපි උත්සාහ කරමු කියන අදහසින් සංයුත්ත නිකාය ධම්මපාරමී ආරණ්‍ය සේනාසනයේ පටන් ගත්තේ. ඒ වගේම අංගුත්තර නිකාය ධම්ම ත්‍රිපදනම ඔස්සේ එතනදී දේශනා කරනවා. අපි සංයුත්ත නිකායේ වග්ග දෙකක් සූත්‍ර 20ක් කලින් කතා කරා. අද කතා කරන්නේ නන්දන වග්ගය, තවත් සූත්‍ර කිහිපයක්. මේ සංයුත්ත නිකායේ එකේ තියෙන්නේ දෙවිවරු වහන ප්‍රශ්න. එකයි දේවතා සංයුත්තය කියලා කියන්නේ. දැන් බුද්ධ වචන හැම එකක්ම තියෙන්නේ පින්වතුනි ආනන්ද ස්වාමීන් වහන්සේගේ වචන හැටියට. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි බුද්ධ වචනේ දරාගෙන ආවේ.
එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ පළමු ධම්ම සංගායනාවේදී ඉදිරිපත් කරනවා, මම මෙන්න මෙහිම ඇහුවා, භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩවාසය කරනකොට මෙන්න මේ විදිහට භික්ෂූන් අමතලා බුදුරණවහන්සේ කිව්වා කියලා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ පළමු ධර්ම සංගායනාවේදී භික්ෂූන් වහන්සේලාට ඉදිරිපත් කරන්නේ. ඒක තමයි බුද්ධ භාසිතය. මොකද ඒක තමයි බුදුරයන් වහන්සේ වදාළේ ආනන්ද ස්වාමීන් වහන්සේ මතක තබා ගැනීමෙන් අග්‍ර වගේම සියලුම බුද්ධ භාසිතයන් ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරන බව. එහෙනම් සියල්ලක්ම දන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. එතකොට බලන්න මේ දේවතා සංයුත්තේ බලනකොට මේ දෙවිවරු ඇවිල්ලා කතා කරපුවා. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ කොතනක යම් කිසි විදිහකට ධර්මයක් කිව්වත් ඒ සියල්ලක්ම ආනන්ද ස්වාමීන් වහන්සේට කියලා තියෙනවා. ඒකමයි සම්බුද්ධ බව කියන්නේ. මොකද බුදුවරුන්ගේ තියෙන සම්බුද්ධත්වය නිසා කවදාවත් බුදුවරු පොරොන්දු කඩන ඒ විදිහට පොරොන්දු වෙච්ච දෙයක් ඉටු නොකරන එකක් නැහැ. එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේක දැන් භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරන්න පටන් ගත්තේ බුදුරන් වහන්සේ සවැත් නුවර වැඩවාසය කරද්දී මෙන්න මෙහෙම භික්ෂුන් නමතලා කිව්වා කියලා. එතන භික්ෂුන්ට කියන්නේ බුහත පුබ්බම් භික්ඛවේ අඤ්ඤතරා දේව තාවතින්ස කායිකා දේවතා නන්දන වනේ, මේ එක්තරා දෙවි කෙනෙක් නන්දන වනේ ඉඳලා ඇවිදලා දිව්‍ය ආලෝකයේ විහිදුවාගෙන ඇවිදිලා බුදුරන් වහන්සේට මෙන්න මේ වගේ ගාථාවක් කිව්වා කියලා තමයි ඔන්න බුදුරන් වහන්සේ භික්ෂූන්ට කියන්නේ. මොකද ඒ දෙවිවරු කියපු ගාථාව මේ යම් කෙනෙක් මේ තවතිසා පරිවාර සම්පත්තිය පිරිවරාගෙන වාසය කරන එකේ මේකේ සතුටක් නැත්නම් මේකේ තියෙන වටිනාකම දකින්න නැත්නම් ඔහු සැපයක් දකින්නේ නැහැ කියනවා. ඒ කියන්නේ තවතිසා දෙවියන්ගේ දේවත්වයේ තුල තියෙන සැපය, ඒක සැපය දකින්නේ නැත්නම් ඒක සැපයක් හැටියට නැත්නම් ඒක තමයි වටිනාම සැපය හැටියට දකින්නේ නැත්නම් ඔහු මේ සැපය කියන කාරණාව දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේට දෙවියා කියනවා. ඒ අවස්ථාවේ බුදුරණන් වහන්සේ දෙවියාට අමතලා කියනවා, නොතං බාලේ විජානාසී යතා අරහතං වචෝ. බාලය, නුඹ දන්නේ නැහැ රහතන් වහන්සේලාගේ වචනය. දැන් මේ බාලයා කියලා ඇමතුවේ කාටද? දෙවියට. දෙවියට අමතනවා, බාලේ නුඹ රහතන් වහන්සේලාගේ වචනය දන්නේ නැහැ. ඒතර බලන්න එහෙනම් බුදුවරු කියලා කියන්නේ කිසි දෙයකට පැකිලෙන්නේ නැතුව සත්‍ය ඉස්මතු කරන සත්‍යවාදී ජීවිතයේ අවබෝධය කරා යොමු කරන පිරිස. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා, අනිච්චා සබ්බේ සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේසං ූප සමෝ සුඛෝති. ඔන්න ලස්සන අර්ථයක්. දැන් අපි මේක අහලා තියෙනවා මේ ගාථාව. සැබෑ සැපය මොකද්ද? ඔන්න විග්‍රහ කරනවා. මොකද සැබෑම සැපය අනිච්චා සබ්බේ සංඛාරා, සියලු සංස්කාරයන් අනිත්‍යයි. උපාදවය ධම්මිනෝ, ඉපදීම නැසෙන ස්වභාවයෙන් යුක්තයි. උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ, හටගත්ත දේ නිරුද්ධ වෙනවා. තේසං උප සමෝසුකෝති, මේ ස්වභාවයේ සංසිදීමයි සැපය. දැන් ලොකු අර්ථයක් ඉස්මතු කරන ගාථාවක් කිව්වේ. මේ තවතිසා දෙවියන්ගේ සැපේ යමෙක් දකින්න නැතිනම් ඔහු සැපේ දකින්නේ නැහැ කියලා දෙවියා කීප කාරණාවට බුදුරණවහන්සේ දෙන උත්තරේ තමයි, පුරුෂය, බාලය, නුඹ රහතුන්ගේ වචනය දන්නේ නැහැ. මොකද්ද රහතුන්ගේ වචනය? අන්න අනිච්චා සබ්බේ සංඛාරා, සියලු සංස්කාරයන් අනිත්‍යයි. දැන් මේ පින්වතුන් සංස්කාරයන් අනිත්‍යයි කියලා කියනකොට මොකද්ද මේ කියන්නේ කියන එක දන්නවද? අලුතින් ආයේ පැහැදිලි කරන්න දෙන්න දෙයක් නැහැ. සංස්කාරය කියලා කියනකොට භෞතික දේ නෙවෙයි සංස්කාරය කියන්නේ, අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හටගත්ත දේ. සංස්කාරය කියලා කියන්නේ
අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන. දැන් අද අපි ගොඩක් වෙලාවට සංස්කාර හැටියට දාගන්නේ භෞතික දේටනේ. ඉතින් භෞතික දේට සංස්කාරය කියලා කියන්නේ කොහොමද? සංස්කාරයක් තියෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යෙන්නේ. සංස්කරණයක් වෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යෙන්නේ. එතකොට භෞතික ස්වභාවය සංස්කරණය වීමක් සිදු වෙන්නේ පුජ්‍යල సంతානයක. අන්න ඒක තමයි සංස්කාරයක් කියලා කියන්නේ. දැන් මේක අද ගොඩක් ප්‍රශ්න තියෙනවා. සංස්කාර අනිත්‍යයි කියලා අපි කතා කරනකොට අපි අද විනාශයකට යන්න හේතුවම භෞතික ස්වභාවයට සංස්කාරය ඇඳෙන නිසා. දැන් මේ ගොඩනැගිල්ල විනාශ වෙන එක අපි දකිනවා අනිත්‍ය බව. ඒක ලෝකේට ඇත්ත. ලෝකේත් සංස්කාරයක් තමයි. ඒ අපි කල්පනා කරලා බලනවා මේක ගොඩනගපු දෙයක්. එතකොට ඒක භෞතික වූ ස්වභාවයකට විතරයි ගැනෙන්නේ. නමුත් බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ අවිද්‍යාව පත්‍ය කරගෙන සිදුවෙන පටිච්ච සමුප්පාදීය ක්‍රියාවලිය. එතකොට එතන අනිත්‍ය බව ඉස්මතු වෙන්නේ, එතන සංස්කාරය අනිත්‍ය බව ඉස්මතු වෙන්නේ තිබෙන දේ විනාශය නෙමෙයි. මොකද සංස්කරණයක් සිදුවන්නේ අවිද්‍යාව පත්‍ය කරගෙන. සංස්කරණයක් ඇති වෙන්නේ පුජ්‍යල సంతානයක. මම මේකට නම් බොහෝ උදාහරණ කියලා තියෙනවා. දැන් ඔන්න මගේ ඇඟේ පිළිකාවක් හැදිච්ච තැනදී, මම නොදැන පිළිකාවක් ඇති තැනදී පිළිකාවක් ඇති වෙලා නැහැ. මගේ කය ඇතුලේ මම නොදැන පිළිකාවක් තියෙන තැනදී පිළිකාවක් මා තුළ නැහැ. පිළිකාවක් සංස්කරණය වෙලා නැහැ. පිළිකාවක් සකස් වෙලා නැහැ. මොකද පිළිකාව දැනගත්ත තැනදී තමයි පිළිකාවක් හම්බෙන්නේ. නොම දැනගත්තහම මගේ කයේ පිළිකාවක් තියෙනවා කියලා අන්න පිළිකාවක් හැදිලා අන්න සංස්කරණයක් වෙලා. එතකොට එතන ඇති වුණා මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන පුජ්‍යල సంతානයක ක්‍රියාකාරීත්වය. එතනදි තමයි පිළිකාව ගොඩ නැගුණේ. අන්න ඒක සංස්කාරයක්. දැන් පිළිකාව සංස්කාරයක්. කලින් පිළිකාව සංස්කාරයක් කියලා කියන්න බෑ. මොකද පිළිකාවක් බව කවුද දන්නේ? කවුරුත් දන්නේ නැහැ. දැන් අපි මේ ගොඩනගිල්ල ගැන අපි දන්න නිසා අපි මේකට සංස්කාරයක් කියන්නේ. එහෙනම් සංස්කාරයක් බවට පත් වෙන්නට නම් අනිවාර්යෙන් අපි දැනගන්නට ඕනේ. අපි තුල සකස් වෙන්නට ඕනේ. පිළිකාවෙන් මැරිච්ච තැනදී මම නොදැනගෙන මැරුණ තැනදී වෛද්‍යවරයාට ඇති වෙනවා පිළිකාවක් මෙයාගේ තිබුණා කියලා සංස්කාරයක්. නමුත් මා තුල පිළිකාවක් ලැබිලා නැහැ. මම දැනගත්ත තැනදී මා තුල පිළිකාවක් ලැබෙනවා. මං තව උදාහරණයක් කියන දැන් අපි දන්නවා මේ තාරකා තියෙන්නේ ආලෝක වර්ෂ දුරින්. සමහර තාරකා තියෙනවා විනාශ වෙලා. නමුත් ආලෝක වර්ෂ දුරින් ඇති නිසා අපට තාම ඇති බව පේනවා. එතකොට අපි සත්‍ය වශයෙන්ම අපට කල්පනා කරලා ආලෝක වර්ෂත් එක්ක නැති බව හිතුවට අපි තුල ඒ සංස්කාරය තියෙනවද නැද්ද තාම? අපි තුල තියෙනවා. එතකොට නැති දේවත් අපිට තියෙනවනේ සංස්කාරය. ඇයි පුජ්‍යල సంతානියට ගෝචරයි? පුජ්‍යල సంతානයට ගෝචර නිසා ඒ සංස්කාරය තියෙනවා. ඊළඟට මම තව උදාහරණයක් කියන්නම්. ඔන්න අද කාලේ නම් ඉතින් තාක්ෂණයේ දිනුනොයිනි. අතීතයේ තාක්ෂණයේ දිනු නැහැ. මීට වසර 2000කට ඉහත ගත්තොත් එහෙම අපි හිතමු ඔන්න අපි ඒ යුගෙ හිටියා කියලා. අපි ඒ කාලේ අපි පැවිදුනොත් එහෙම ඒ කාලේ පයින්නේ ගමන් කරන්න තියෙන ඈත පළාත්වල ඉන්නවා. ඔන්න හිතන්න මගේ අම්මා නැති වෙලා මම ඉන්නේ පම්බන්තොට පැත්තේ දකුණේ. දෙමාපිය ඉන්නේ අනුරාධපුරේ. එතකොට දැන් අපි ගන්නේ අම්මා සංස්කාරය භෞතික දේ නම් අම්මා මැරිච්ච ගමන් මට සංඥාවක් එන්න ඕනේ නැති බව. නමුත් දැන් මම දන්නවද අම්මා මැරුණා කියලා? අම්මා වගේ කෙනෙක් මම කොහෙද හරි මගදී දැක්කොත් එහෙම මම හිතන්නේ කවුද? අම්මා කියලා. එතකොට මගේ හිතේ අම්මා දැන් ජීවමානව ඉන්නවද නැද්ද? ජීවමානව ඉන්නවා. මොකද මා තුළ සංස්කාරය ඒ විදිහටම සිදු වෙනවා. අම්ම නැති වෙච්ච බව මට ගෝචර වුණේ නැහැ. නැති වෙච්ච බව ගෝචර වෙච්ච තැනදී අන්න නැති බව සංස්කාරයක් ඇති වෙනවා. එතකොට එහෙනම් මේ සංස්කාරය කියලා කියන්නේ අවිද්‍යාව සහගත පුජ්‍යල సంతානයක ගොඩනැගීමක්. අවිද්‍යාව සහගත පුජ්‍යල సంతානයක ගොඩනැගීමක් වෙන දෙයක් නෙමෙයි. අපි අද ගොඩක් වෙලාවට භෞතික දේකට ගන්න. ඒ නිසා මොකද වෙන්නේ? අපි අනිත්‍ය බවත් වැරදි විදිහට ගන්න යනවා විනාශය කියන කාරණාවත් එක්ක. නැති බව ඇති දෙ නැති බව. නමුත් හටගන්න බව හම්බ වුණා නම් දැන් සංස්කාර කියන වචනේම තේරුම හටගන්න බවනේ. අපට හටගත්ත දෙයක්නේ භෞතික දේත් එක්ක හම්බෙන්නේ.
හට අරන් තිබෙන කියලා අපි කල්පනා කරපු දෙයක්. සංස්කාරයක් කියලා කියන්නේ හටගත්ත දෙයක්. අපට හට ගැනීමත් එක්ක හම්බ වෙනවා කියලා කියන තැනදිම අවිද්‍යාවත් අපට හම්බ වෙලා, අන්න අවිද්‍යාව සහිත පුජ්‍යල సంతානයක සංස්කාරයක් වෙලා. මෙන්න මේ සංස්කාරය අනිත්‍යයි. එහෙනම් සංස්කාරයම හරියට තේරුම් ගත්තා නම් එයා එය නිත්‍ය බව දකීවිද? එයා ඒ නිත්‍ය බව දකින්නේ. අපට සංස්කාරය කියලා හම්බෙලා තියෙන්නේ මානසික ගොඩනගාගත් සංකල්පයක්. දැන් බුද්ධ දේශනාව තුල ගත්තහමත් ගොඩාක් කාරණා මේ සංස්කාරයේ අනිත්‍ය භාවය ඉස්මතු කරන්න පැහැදිලි කරලා පෙන්නනවා. ඒ තමයි ඔය අනිච්ච සංඥා සූත්‍රාදි දේශනා තුල ඔය බුදුරන් වහන්සේ කලින් ජීවිත බෝධිසත්ව කාලයේ රාජසැප විඳපු හැටි, සක්විති සැප විඳපු හැටි, මාලිගා තිබිච්ච හැටි විග්‍රහ කරනවා. දැන් මේක විග්‍රහ කරපු තැනදී අපට මතක් වෙන්නේ භෞතික දේ විතරයි. දැන් අපි හිතමු ඒ දේ තාමත් තියෙනවා කියලා. දැන් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අතීතයේ මම මෙන්න මේ විදියට සක්විති රජවලා ඉද්දි මෙහෙම සැප ලැබුවා. දැන් ඒ සියල්ලක්ම අනිත්‍යයි කියලා පැහැදිලි කරනවා. එතකොට අපේ කෝණයට යන්නේ මොකද්ද? අපේ කෝණයට යන දේ තමයි ඒ තිබිච්ච දේ දැන් නැති වුණා කියන එක. දැන් අපි හිතමු මෙහෙම, දැන් සමහර දේශනා තුළ තියෙනවා අර මුහුදයට ගිලිච්ච ගොඩනැගිලි තියෙනවා. දැන් සමහර ඉන්දියාවේ තවත් සමහර නටබුන් තියෙනවා. තව තව සමහර ලාවට බුදුරන් වහන්සේ වෙනුවෙන් දැන් මේ රුවන්වැලි සෑහිම තාමත් තියෙනවා. එතකොට අතීතයේ රුවන්වැලි සෑය ගැන අපි කතා කරනකොට අනිත්‍ය කියන කාරණාව අපි දැන් දන්න දේත් එක්ක කතා කරොත් රුවන්වැලි සෑය අනිත්‍ය වෙලා නැහැ නේ? නේ? තාම තියෙනවනේ. එතකොට එහෙනම් මේ අනිත්‍යයි කියලා කරපු විග්‍රහ ඊට වඩා එහා ගියපු දෙයක්. බුදුරණවහන්සේ එතන පැහැදිලි කරනවා මහණෙනි කලකිරෙන්න, මෙන්න මේ සියලු සංස්කාර අනිත්‍ය බව කලකිරෙන්න මෙයම ඇති. අර අතීතයේ බෝධිසත්වන් සිද්ධියක් කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා එතන හිටියේ නැහෙනි. භික්ෂුන් වහන්සේලාට ඒ සැප විඳි නැහෙනි. ඉතින් භික්ෂුන් වහන්සේලා මොකටද ඒ අනිත්‍යය ගැන හිතන්නේ? ඒ භෞතික දේ ගැන වැඩක් නැහැ නේ හිතලා. දැන් අපි බලන්න හරියට කල්පනා නොකරොත් එහෙම අපි ගොඩාක් වැරදි කෝණවලට අහු වෙනවා. දැන් අර බෝධිසත්වයෝ ඉඳපු රජ සැප සම්පත් සියල්ලක්ම විග්‍රහ කරලා පෙන්නනවා සියලු සංස්කාර අනිත්‍යයි. ඒ නිසා ඔබ කලකිරෙන්න. ඉතින් භික්ෂුන් වහන්සේලා කලකිරෙන්න අවශ්‍ය නැහැ නේ බෝධිසත්වයෝ ඉඳපු සැප ගැන. අන්න එතකොට එතන මොකද්ද මේ විග්‍රහ කරේ? සංස්කාරයේ ස්වභාවය. අතෝ ගොඩනැගිලි මේ අවිද්ද කියපු නෙමේ. බෝධිසත්වයන්ටත් එවැනි සංස්කාරයන් ඇති වුණා. ඒ සංස්කාර නැති වෙලා ගියා. සංස්කාර ගොඩනැගිලි නෙමේ. එයත් නැති වෙලා ගියා. එහෙනම් මෙන්න මේ විදියට සංස්කාරයේ අනිත්‍ය භාවයේ තේරුම් ගන්න. ගොඩනැගිලි වල අනිත්‍ය භාවය නෙමේ. අන්න එහෙනම් බුදුරජාන් වහන්සේ පෙන්නපු සමහර දේශනා අපි හරියට බලන්නේ නැතුව අපේ කෝණයට අපි හොයාගෙන ගියොත් අපි තව පැත්තකින් වැරදි දෙයකට කොටු වෙලා, නැත්නම් අපි තව පැත්තකින් හරියට නෝනින් හිතලා නැහැ. ඒ නිසා අපි අදහස් අරන් තියෙන්නේ. එහෙනම් මේ සංස්කාර අනිත්‍ය බව කෙනෙකුට හම්බ වෙනවා නම් ඒ හම්බ වෙන්නෙම ඒ පුජ්‍යල సంతානයක ගොඩනැගීමත් එක්ක විතරයි. ඒ ගොඩනැගීමටයි පින්වතුනි සංස්කාර කියලා කියන්නේ. එතකොට එහෙනම් මෙන්න මේ සංස්කාර අනිත්‍යයි. උපාදවයි ධම්මිනෝ, හටගත්ත නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. මොකද හේතුවෙන් හටගන්නවා, හේතු නැති වුනහම නැති වෙනවා. ඒක තමයි සංස්කාරයේ ස්වභාවය. උපජීත්වා නිරුජ්ජಂತಿ, මේ ඉපදිච්ච සියල්ලක්ම නැති වෙලා යනවා. හැබැයි සැපේ කියන්නේ මොකද්ද? තේසං වූප සමෝ සුකෝති. ඒ ස්වභාවයේ සංසිදීමයි සැපය. මොන ස්වභාවයේද මේ විග්‍රහ කරන්නේ? මොකද්ද හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ස්වභාවයේ ඉක්මවීමයි සැපය. ඒ කියන්නේ නිවීම. දැන් කෙනෙකුට දෙන්න පුළුවන් මේ සංස්කාරයේ හටගත් සංස්කාර නැතිවීම නෙමෙයි. කොමත් එක නැති වෙලා යනවනේ හේතු නැති වුනහම. සංස්කාරය හට නොගන්නා ස්වභාවය, නැත්නම් හටගත් සංස්කාර නැති වෙන ස්වභාවය කියන මෙන්න මේ ක්‍රියාවලිය නැති බව, හට නොගැනීමටයි සංස්කාරය කියලා කියන්නේ. මේ සැපය කියලා කියන්නේ නිවීම කියලා කියන්නේ. එතකොට එහෙනම් මෙන්න මේ ස්වභාවය කෙනෙකුට කවදාවත් මානසිකව ගොඩනගා ගන්නට පුළුවන් දෙයක් නෙවෙයි.
මේ ස්වභාවය ඇති වෙන්නේ කොතනදිද? සංස්කාරයේ සංස්කාරත්වය දැකලා මේ සංස්කරණ ස්වභාවයේ තේරුම් අරගෙන ඒ හේතු දුරු වෙච්ච තැනදි තමයි සංස්කාරයන්ගෙන් නිදහස් වෙන්නේ. ඔන්න ඒ දේශනාවේ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දෙවියට කියනවා ඒ සූත්‍රයේ නම නන්දන කියන සූත්‍රයේ. ඊළඟට තව සූත්‍රයක් තියෙනවා නන්දති කියලා සූත්‍රයක්. අපි බලමු ඒකේ මොකද තියෙන්නේ කියලා. ඒකත් අර විදිහටමයි සාවත්ති නිදානම්, ඒ කියන්නේ සවැත් නුවර බුදුරන් වහන්සේ වැඩ වාසය කරනකොට දෙවි කෙනෙක් ඇවිදිලා බුදුරන් වහන්සේට කියපු ගාතාවක්. නන්දති පුත්තේහි පුත්තිමා ගෝමිකා හෝති තතේව නන්දති. උපදෙහි නරස්ස නන්දනාත් නෙහි සෝ නන්දති යෝ නිරුපදීති. මොකද දෙවියා කියන්නේ පුත්තු නිසා දරුවෝ නිසා සතුටු වෙනවා. අන්න බලන්න ලෝකේ තියෙන දැක්ම දරුවන් නිසා සතුටු වෙනවා. ගවයෝ නිසා සතුටු වෙනවා. දරුවෝ ඇති කය දරුවෝ නිසා සතුටු වෙනවා. ගවයෝ ඇති අය ගවයෝ නිසා සතුටු වෙනවා. මොකද ඒ කාලේ ගවයෝ කියලා කියන්නේ අද නම් වෙන මොනවාරි කියන්න පුළුවන්. ගවයෝ කියන්නේ ඒ කාලේ වස්තුව. ඒ කියන්නේ යාලට සම්පත ධනය. එතකොට ගවයෝ නිසා, ගව හිමියෝ ගවයෝ නිසා සතුටු වෙනවා. ඒ වගේම ආයෙ කියනවා මේ උපදි නිසා මිනිස්සයෝ සතුටු වෙනවා. මෙන්න මේක උපදි නැතිනම් එයාලට සතුටක් නැහැ. උපදි කියන්නේ කෙලෙස්. එතකොට රැස් කරගත්ත දේ, ඇති දේ, දැන් මෙතන උපදි කියලා විග්‍රහ කරේ මොකද? දරුවෝ, ගවයෝ, තමන් සන්තකේ ඇති දේ. දැන් ඒක දැන් දෙවියා විග්‍රහ කරේ උපදි කියන වචනේ ලෝකයේ අදහසින්. ලෝකයේත් එක්ක ඇති බව. බුදුරණවහන්සේ උපදි කියන එක ඒ අදහසම තමයි. නමුත් ඒකේ තව ඇතුලෙන් යථාර්ථයක් එක්ක උලුප්පලයි පෙන්වන්නේ. දැන් උපදී කියනකොට ලෝකයට හම්බ වුණේ තමන්ට ඇති දේනේ. වස්තුව, ධනය, දරුවෝ තමන්ට ඇති දේ. ප්‍රඥා චක්කුසයෙන් දකිනකොට උපදී බව දකින්නේ ඇති දේ ඇතිවන ආකාරයට. දැන් අර සංස්කාරය විග්‍රහ කරේ. දැන් අපි හිතමු, දැන් අපි දන්නවනේ ගවයෝ කියන්නේ සංස්කාරයක්, දරුවෝ කියන්නේ සංස්කාරයක්, මේ ගොඩනැගිල්ල කියන්නේ සංස්කාරයක්, මේක උපදියක්. එතකොට එහෙනම් මේක සංස්කාරය කියලා ලෝකයයි දකින්නේ බාහිර භෞතික දෙයට. ආර්ය ශ්‍රාවකත්වයට එනකොට මේක සංස්කාරයක් උපදි බව දකින්නේ කොහොමද? පටිච්ච සමුප්පන්න භවෙන් නිර්මිත වෙන හැටියට. අන්න දර්ශන දෙකක්. ලෝකයයට හම්බෙන්නේ ඇති දේ. ලෝකයට හම්බෙන්නේ තමන්ට ඇති දේ. මාර්ගය යන සේකයට හම්බෙන්නේ ගොඩනැගෙන දේ. වෙනසන්නේ ඒකයි. ලෝකයා සංස්කාර කියලා ගන්නවා තමන්ට ඇති දේ. ලෝකයා උපදි බව ගන්නවා තමන්ට ඇති වස්තුව. ආර්ය ශ්‍රාවකයාට සංස්කාර බව හම්බෙනවා සංස්කරණය වීමම. උපදි බව හම්බ වෙනවා සකස් වීමෙන් ගොඩනැගිච්ච දේ. එතකොට මේ දෙවියා කියන්නේ මෙන්න මේ උපදි වලින් සතුටු වෙනවා. උපදි ඇති බවමයි සතුට. උපදි නැතිනම් එයාට සතුටක් නැහැ. බුදුරන් වහන්සේ මොකද දෙන්නේ? සෝචති පුත්තේහි පුත්තිමා ගෝමිකා ගෝහිත තේව සෝචති. උපදීහි නරස්ස සෝචනා නැහි සෝචති යෝ නිරුපදී. පුත්තු ඇති අය පුත්තු නිසාම ශෝක කරනවා. ගවයෝ ඇති අය ගවයෝ නිසාම ශෝක කරනවා. ඒ වගේම උපදීය මිනිස්සුන්ට ශෝකයක්මයි ඇති කරන්නේ. උපදි නැති බවයි ශෝකය ඉක්මවීම. දැන් කොහොමද මේ දරුවෝ ඇති අය දරුවෝ නිසා ශෝක වෙනවා කියන්නේ? සතුටක් නේ තියෙන්නේ. දැන් මේ ප්‍රශ්නය ආවනේ කොසල් රජුරවන්ට. අපට දරුවෝ නිසා සතුටක් නේ තියෙන්නේ. ඊළඟට ඔකට හොඳම උදාහරණේ තමයි බද්දක සූත්‍රයේ සම්මිත්‍රිකාය 4 තියෙන්නේ. බද්දක ගාමිණීගෙන් අහනවා බුදුරයන් වහන්සේ මේ ශෝකයේ හටගන්න ආකාරයේ තණ්හා මුල් කරගෙන පැහැදිලි කරනවා. ගාමිණී, ඔබේ දරුවාට කොච්චර ආදරේද? ස්වාමීනි, මම ගොඩාක් ආදරේ. එතකොට ඔබේ දරුවා ඈත පළාතකට ගියා කියලා හිතන්න. එතකොට ඔබේ දරුවා එනකන් ඔබ හරි නොයවසිල්ලෙන්නේ දෙන්නේ. ඔබේ දරුවාට මොන හරි කරදරයක් වුණොත් එහෙම ඔබට මොකද හටගන්නේ? දුකක් හටගන්නව නැද්ද? දුකක්මයි හටගන්නේ. ඔබ වෙන දරුවෙකුට අහල පහල ඉන්න, නැත්නම් වෙන කොහේ හරි දරුවෙකුට ඔබ ඔබේ දරුවට වගේ ආදරයක් තියෙනවද? එහෙම නැහැ.
ඒ දරුවට කරදරයක් වුණා කියලා ඔබේ දරුවට උන වගේ දුකක් හටගන්නවද? නෑ. එහෙනම් දුක හටගත්තේ කුමන නිසාද? ආසාව නිසා. එහෙනම් ශෝකය හටගන්නේ කුමන නිසාද? ආසාව නිසා. නමුත් ලෝකයා දකින්නේ ඒක තියෙනකන් සැපයි කියලා. නමුත් ඒක ඇති බව සැපයි කියලා හම්බ වෙන්නේ ඒක වෙනස් වෙන ආකාරය ගැන හිතන්නේ නැති නිසා. නමුත් ශෝකය හටගන්නේ අන්න පුත්තු ඇති අය පුත්තු නිසා ශෝක කරනවා. ගවයෝ ඇති අය ගවයෝ නිසා ශෝක කරනවා. ඇයි? අපට රැකගන්න, ආරක්ෂා කරන්න හැම දෙයක්ම තියෙනවා. මේ උපදී ඇති නිසාම ශෝකය. දැන් උපදී කියන්නේ ඔන්න අර දෙවියා කිව්වේ උපදී හැටියටත් වස්තු ටිකමයි. බුදුරණවහන්සේත් උපදී හැටියට විග්‍රහ කරා වස්තු. හැබැයි වස්තු කියන තැනදී වස්තුව මට ඇති වස්තුව නෙමෙයි. බුදුරණවහන්සේ පැහැදිලි කරා. නැත්තම් නිරූපදී කියනකොට වස්තු ටික දුර වෙන්න ඕනේනේ. නේ? නිරූපදී සන ශෝක නොකිරීම රහත් වෙනකොට මොකද වෙන්නට ඕනේ? තේ. ලෝක විනාශ වෙන්න ඕනේ. ලෝකේ සම්පූර්ණ විනාශ වෙලා යන්න ඕනේ කවුරුවත් රහත් වෙනවා නම්. ඇයි අර උපදී ටික නැති වෙන්නේ? ඇයින සංස්කාර ටික නැති වෙන්නේ, විසංකාර වෙන්නේ? එහෙනම් බුදුරණවහන්සේ උපදී බව නිර්වචනය කරේ ලෝකේ ඇතිදී නැති වෙන හැටි නෙමෙයි. උපදී ගොඩ නැගෙන හැටි. දැන් දරුවෝ, ගවයෝ, වස්තුව, ධනය මොකද්ද? අවිද්‍යා సంతානයක ගොඩ නැගීමන්නේ. අවිද්‍යා సంతානයක ගොඩ නැගීම. එතකොට විද්‍යාව උපදින්න උපදින්න මොකද වෙන්නේ? ගොඩ නැගින්නේ. එතකොට උපදි තියේද? උපදි නෑ. අන්න නිරුපදි වෙනවා. එතකොට ශෝකේ නෑ. ශෝකේ ඇති වෙන්නේ උපදි එක්ක. උපදි නොවන තැනදී ශෝක හටගන්නේ නෑ. එහෙනම් බලන්න, දෙවියා අහපු කාරණාවත් බුදුරණවහන්සේ දෙන කාරණා. අපි දැන් මේ උපදි කියනකොට අපි මේක එච්චර හිතන්නේ නෑ. දෙවියා රෝ කාරණා තේරෙන්නේ නෑනේ උපදි කියලා කිව්වට. දෙවියා රෝක තේරෙනවා නම් ඔය මේකේ කාරණාවක් කියන්නේ නෑනේ. පුත්‍රයෝ ඇති අය පුත්‍රයන් සතුටු වෙනවා, ගවයෝ ඇති අය ගවයන් සතුටු වෙනවා, උපදි තියෙන අය ඒ උපදි වලින් සතුටු වෙනවා, උපදි නැති කට්ටිය සතුටු නැහැ කියලා දෙවියෝ කියන්නේ නැහැනේ. මේ බුදුරණවහන්සේ නිර්වචනය කරපු කාරණාව දන්නවනේ. එතකොට බුදුරණවහන්සේ දුන්නේ එයාගේ තැන ඉඳලා එයාට ගෝචර, අපටත් ගෝචර උපදි ටික තමයි. හැබැයි බුදුරණවහන්සේ මේ උපදි බව දෙන්නේ ලෝකයේ ඇති කාරණාවක් එක්ක නෙමෙයි, සකස් වෙන ස්වභාවයත් එක්ක. අනේකයි බුදුරණවහන්සේගේ ශ්‍රාවකයන්ට වෙනම හැක් තියෙන්නේ. ලෝකයා දකින හැට එහා ගියපු හැක් තියෙන්නේ. ඒ හැ තමයි ප්‍රඥා චක්කුසය. අර ලෝකයට ගෝචර උපදි ටික හම්බෙන්නේ අපේ මනසට, අපේ හැට, අපේ ලෝකෙට. බුදුරණවහන්සේ වෙන්න උපදි හම්බෙන්නේ ප්‍රඥා චක්කුසයට. ඒ ප්‍රඥා චක්කුසයට හම්බ වෙනවා මේ උපදි සකස් වෙන හැටිත්. එහෙනම් උපදි නොවන නිරුපදි භාවයත් අන්න තේරෙනවා. එහෙනම් උපදි නැති බවයි මේ දුකින් නික්මීම. නැතුව භෞතික දේ නැති කිරීම නෙමෙයි, දරුවෝ අයින් කිරීම නෙමෙයි, ගවල් දොළ විනාශ කිරීම නෙමෙයි, වස්තු නැති කිරීම නෙමෙයි. මේක හටගන්න ස්වභාවය දකිනකොට මොකද වෙන්නේ? අන්න උපදී ගොඩ නැගෙන හැටි දකිනවා. එතකොට අනිස්සිතෝච විහෙරති. එකතු නොවි, එකතු නොවී වාසය කිරීමක් තියෙන්නේ. ඒ කාරණා පින්වතුනි අපට තේරුම් ගන්න ලොකු නුවණක් ඕනේ. මොකද ඒක ප්‍රඥා චක්කුසේ විතරයි ගෝචර වෙන්නේ. දැන් අපි එකතු නොවී වාසය කරන්න උත්සාහ කරන්නේ ඇතිදී අයින් කරන්නනේ. හොඳට හිතන්න මේ කියපු කාරණා. අපි එකතු නොවී වාසය කරන උත්සාහ කරන්නේ මොකද්ද? තියෙන දේ අයින් කරන්න. ඇති වස්තුව අයින් කරන එකනේ අපි එකතු නොවී වාසය කරන උත්සාහ කරන්නේ. නමුත් බුදුරණවහන්සේ පෙන්වන්නේ එකතු නොවී වාසය කිරීම කොහොමද? එකතු වෙන්නට දෙයක් සකස් වීමක් සිදු වෙන්නේ නැහැ. දැන් හිතන දෙයක් කල්පනා කරලා අපි හිතමු. දැන් මේකෙම කියනවා පුත්තු, ගවයෝ, වස්තුව. මේක සංස්කාරයක්, මේක උපදියක්. කාටද මේක සංස්කාරයක් උපදියක් වුනේ? මට නේද? මේක සංස්කාරයක් උපදියක් වුනේ මට. ඉතින් පින්වතුනි අපි දැක්කනම් මේක සංස්කාරයක් බව, අනිත්‍ය බව, හේතුවෙන් හටගන්න ඵලයක් බව අපි දැක්කනම්, එතකොට මම කියලා ගැනීමක් යෙදෙනවද? අන්න මම කියලා ගැනීම නොයෙදෙනවා. මටනේ දරුව වුණේ, මටනේ වස්තුව වුණේ. මම නොයෙදෙන කල්ලි අර ගොඩනැගිල්ල
ඒ ගොඩනැගීම ඉක්ම වෙනවා. අන්න එහෙනම් බාහිර භෞතිකව දෙයක් අතහැරිය නෙමේ, ගොඩනැගීම නොයන නිසා, ගොඩ නොගැනෙන නිසා අන්න ආසා කරන ස්වභාවය, ආසා කරන දෙයක් ඇති වෙන්නේ. මටයි මනින්න තියෙන්නේ, මමයි නම් කරන්නේ, මමයි බනවන්නේ, මටයි අයිති. මම කියන කාරණාව නොයදෙනකොට, නොලැබෙනකොට, දැන් ඇස රූප විඥාන එකතු වීමේ, කන ශබ්ද විඥාන එකතු වීමේ, මන ධම්ම විඥාන එකතු වීමෙන් ගොඩනගින දෙයක් මොකද්ද? මේ අපේ ලෝකය. ඒතකොට මේ ක්‍රියාව දකිනකොට ගොඩනගිච්ච දේ මොකද්ද? ඇස රූප විඥාන එකතු වීම නිසා දැක්කා. දැක්ක දේ මගේ පුතා වුණා. මන ධම්ම මනෝ විඥාන එකතු වීම නිසා ලැබුණා මනසට. ලැබිච්ච දේ මගේ දෙයක් වුණා. අපි දැක්කනේ හේතුව වෙනමත් ඵලය වෙනමත්. අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරන අංගුත්තර නිකාය අතම්මේ සූත්‍රයේ හේතුජ සුදිට්ඨෝ හෝති හේතු සම්පන්නාති ධම්මා. අනාත්ම බව හරියට ප්‍රකට වෙනකොට හේතුවත් ඵලයත් දෙකම දකිනවා. දෙකම දැක්ක තැනදී ඵලය හේතුවට ඇඳන්නේ නැහැ. දැන් අපි හේතුවට ඵලය ඇඳලා තියෙන්නේ. අපට වස්තුව දකිනකොට අපි හම්බෙන්නේ අපට වස්තුව මොකද්ද? මගේ වස්තුව. අපට හම්බෙන්නේ මගේ වස්තුව. ඉතින් අපට එහෙනම් මගේ වස්තුවට ආසාව දුරු කරන්න තියෙන්නේ. එහෙනම් අපි අයින් කරන්න වෙනවා. අපේ න්‍යාය ඒක. අන්න බුදුරණවහන්සේ දුන්න න්‍යාය මොකද්ද? ඇස රූප විඥාන කියන හේතුව ඇති කල්ලි අන්න හේතුව වෙනම දකිනවා. ඵලය මොකද්ද? දැකීම. ඇස රූප විඥාන කියන හේතුව ඇති කල්ලි ඵලය දැකීම. එතකොට මේ ඵලයට ස්ථිරත්වයක් නැහැ නෙමෙ. එහෙනම් අයිතිත්වයක්කුත් නැහැ. අන්න ඒ බව දැකපු තැනදී උපදි බව එහෙනම් එයාගේ දුරු වෙලා යනවා. මොකද අපට මේ න්‍යාය ප්‍රඥා චක්කුසෙන් නොදකින නිසා අපි අර ලැබිච්ච ඵලය හේතුවට ඇඳලා මමත් ඉඳලා අන්න එහෙනම් නිත්‍ය තමයි මූලිකම කාරණාව. නිත්‍ය නිසා මම ඉන්නවා, නිත්‍ය නිසාම ආත්මය තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මට යමක් තියෙනවා. අන්න ඇස රූප විඥාන එකතු වීමෙන් හටගත්තව නොදකපු නිසා නිත්‍යයි කියලායි ගත්තේ. නිත්‍ය නම් ආත්මයක් තියෙනවා. ආත්මයට පේන දෙයක් තියෙනවා. පෙනිච්ච දේ මගේ. අන්න මගේ වස්තුව. ඇස රූප විඥාන එකතු වීමෙන් හටගත්තව දැක්කනම් හේතුවයි ඵලයයි දෙකක්. හේතුව ඵලය දෙකක් දැකපු දැනදී හේතුව ඇති කල්ලි ඵලය. එහෙනම් අනිත්‍ය බවක් දැක්ක ඵලයනේ අපට ගෝචර. රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට ගෝචරවන්නේ මේ වස්තුවක් ගෝචර වෙනවා නම් ඒක ඵලය. ඒක හේතුවෙන් හටගත්ත දෙයක්. හේතු ඇති තත්ත්වල් තියෙන්නේ. එහෙනම් එතන මම කියලා ගැනීම, අයිතිත්ව ගැනීම දුරු වෙනවා. අන්න මැනීම ඉක්ම වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි බුදුරන් වහන්සේ උපදී බව සහ නිරුපදී බව විග්‍රහ කරේ. දෙවියා විග්‍රහ කරේ ලෝකයේ ඇති දේ එක, බුදුරන් වහන්සේ විග්‍රහ කරේ හට ගැනීමත් එක්ක. ඒක තමයි දෙවනි සූත්‍රය. එතන බලන්න මේ දේශනා තුළ අපි නිකං වචනේ ඉගෙන ගත්ත කියලා සමහර වචන තුළ දෙවිය අහන ප්‍රශ්නේ බුදුරන් වහන්සේ දෙන උත්තරයයි අතර බලන්නට ඕනේ දෙන්නගේ කෝණේ. දෙවියගේ අහන ප්‍රශ්නේ කෝණේ. එතකොට දැන් අපි දැන් සාමාන්‍යයෙන් මේක දෘෂ්ටි බැලුවොත් එහෙම මේ දෙවිය අහපු ප්‍රශ්නේ බුදුරන් වහන්සේ දෙන උත්තරේ ලොකු වෙනසක් නැහැ. අරකින් දෙවියා ශෝක ඇති වෙන්නේ නැහැ කියන සතුට වෙනවා කියන බුදුරණ වහන්සේ ශෝක ඇති වෙනවා සතුට වෙන්නේ නැහැ කියලා උපදී වලින් කියලා බුදුරණ වහන්සේ පැහැදිලි කරනවා. නමුත් දෙවියාගේ තිබ්බා උපදී බව තේරුම් නොගැනීම බුදුරණ වහන්සේගේ ශ්‍රාවකයාගේ තියෙන ඇහෙන් දකීමේ හැකියාව නැහැ. බුදුරණ වහන්සේ උපදී බව සහ නිරූපදී බව විග්‍රහ කරන්නේ කොහොමද කියන එක අන්න බුදුරණ වහන්සේගේ ශ්‍රාවකයාගේ තියෙන ඇහෙන් බලන්නට ඕනේ. ඊළඟ දේශනාව තමයි නත්ති පුත්ත සූත්‍රය. ඒකේ දෙන දෙවිය කෙනෙක් ඇවිදilla බුදුරණවහන්සේට කියනවා නත්ති පුත්ත සමං ප්‍රේමං නත්ති ගෝස මිතං දහනං නත්ති සූර්ය සමං ආභහ සමුද්ද පරමා සරාති. දෙවිය කියනවා පුත්‍ර ප්‍රේමේ තරං වෙන ප්‍රේමයක් නැහැ කියලා. ඒ වගේම ගවයෝ තරං වෙන ධනයක් නැහැ කියනවා. ඒ වගේම හිරු සඳු තරං වෙන ආලෝකයක්වත් නැහැ කියනවා. මුහුද තරං, මුහුද කියනවා විල් අතර උතුම්ම කරගෙන ඉන්නේ, කියන්නේ වතුර තියෙන අතර උතුම්ම කරගෙන ඉන්නේ මුහුද කියනවා. බුදුරණවහන්සේ අවස්ථාවේ පැහැදිලි කරනවා ඊට වඩා වෙනස් දෙයක්. දරුවෝ තමයි ප්‍රේමයන් අතර හොඳම ප්‍රේමය. ධානයන් අතර හොඳම ධානේ ගවයෝ. හිරු සඳු තමයි එළිය අතර හොඳම එළිය. ඒ වගේම මුහුද තමයි
විල් අතර උතුම්ම කරගෙන ඉන්නේ. බුදුරණන් වහන්සේ පැහැදිලි කරන නත්ති අත්ත සමං පේමං, නත්ති ධඤ්ඤ සමං ධනං, නත්ති පඤ්ඤා සමා ආභා වුට්ටිචේ පරමා සරාති. මොකද බුදුරණන් වහන්සේ පැහැදිලි කරන්නේ ආත්මයට තරම් ප්‍රේමයක් නැහැ කියනවා. පුතාට නෙමෙයි ප්‍රේම වැඩිම, කාටද? තමාට. තමාට තියෙන ප්‍රේමය තරම් වෙන ප්‍රේමයක් නැහැ. දරුවෝ නැති වෙනකොටත් මොකද්ද හටගන්නේ? තමන්ටනේ දුක. තමන් කැමති නැහැ තමන් දුක් වෙනවට. තමන් සතුට වෙනවට කැමති. එතනක් තියෙන තමාට ප්‍රේමයමයි. තමාට තියෙන ප්‍රේමය තරම් ප්‍රේමයක් නැහැ කියනවා. ඒ වගේම බුදුරණවහන්සේ ධානයේ හැටියට විග්‍රහ කරනවා. ධාන්‍ය දැන් ගවයට වඩා ධාන්‍යයි වටින්නේ. අපි හිතමු අපට ඉන්ද්‍රියත් තරම් නැත්තම්, මුකුක්වත් නැත්තම් අපට කන්නේ නැතුව ඉන්න පුළුවන්ද? කන්නේ නැතුව අපට ඉන්න බෑ. එහෙනම් මේ මිනිස්සෙක ජීවත් වීමේදී ප්‍රධානම දේ ගෙයක් නෙමෙයි, ඇඳුනුත් නෙමෙයි, කෑම. අන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ධාන්‍ය තමයි වටිනාම ධනය. ප්‍රේමය මොකද්ද? ආත්ම ප්‍රේමය. තමන්ට තියෙන ප්‍රේමයයි ප්‍රේමයන් අතර ඉහළම තියෙන්නේ. පඤ්ඤා සමං, ප්‍රඥාව තමයි ආලෝකය, එළිය අතර හොඳම එළිය. ආලෝකය හා සම මේ ප්‍රඥාව හා සම වෙන එළියක් නැහැ. දැන් මේ සූර්යාලෝකය, ඊට පස්සේ චන්ද්‍රාලෝකය තුලින් අපට ලෝකයේ යම් එළියක් පේනවා. ලෝකයේ එළියක්. මේ එළියේ පින්වතුනි ලෝකයට විතරයි අදාළ. ඒ වගේ මේ එළිය හැම වෙලෙමත් නැහැ. එක වෙලාවකට විතරයි තියෙන්නේ. ප්‍රඥාව කියන තැන මේ ලෝකය ඇතිවන්නේ කොහොමද කියලා ඇතිවන දැක්ම. එතකොට බලන්න ප්‍රඥාවට එළියක් කියලා කියන්නේ දැන් අපට ප්‍රඥාව කියලා මතක් වෙනකොට එක්ක බිඳි බිඳි යන දෙයක්, එක්ක කැඩි කැඩි යන දෙයක්, එක්ක මනසට එනවා නාම රූප විඥාන කියලා සංකල්ප ටිකක්, නැත්තම් මනසට එන වෙන මොනවා හරි සංකල්ප ටිකක්, මොනවා නිරෝධ සංකල්ප ටිකක් අපට දැන් ප්‍රඥාව කියලා මතක් වෙන්නේ. ප්‍රඥාව කියන්නේ එළියක් කියනවා. ප්‍රඥාව කියන්නේ එළියක් කියන්නේ මේ අපේ දැන් මේ භෞතික එළිය වගේ එළියක් නෙමෙයි. එළිය කියන එකෙන් මොකද්ද පැහැදිලි වෙන්නේ? මොකද්ද අර්ථ එලිපෙන්නේ? එළිය කියන වචනේ, ආලෝක කියන වචනේ, හොඳට පේනවා කියන එක නේද? අඳුර දුර වෙලා හරියටම ඉස්මතු වෙලා පේනවා කියන එක. මොකද්ද පේන්නේ? දැන් අපට මේ සූර්යාලෝකයෙන් මේ ලෝකය ඇත්ත පේනවා නේද? සූර්යාලෝකයෙන් මේ භෞතික ගොඩනැගිලි තියෙන ඒවා හොඳට පේනවා. අර අඟුත්තර නිකායේ සූත්‍රයකුත් තියෙනවා මේ ප්‍රඥාලෝක උදා වෙන කෙනාගේ ස්වභාවයට උදාහරණයක් දෙලා. අකුණු සැරක් ගහනකොට අකුණු සැර තුළින් විනිවිද පේනවනේ මේ යන්න පුළුවන්. එතකොට මේ ආලෝකය කියලා කියන්නේ සත්‍යය පේනවා. සත්‍යය පේනවා මිසක් අපේ මනසරෙන මනස්ගතයක් නෙමෙයි. අපි අද ප්‍රඥාව කියලා අපි ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නේ අහලා තියෙන දේවල් එක්ක බිඳි බිඳි යන දෙයක්, නැත්නම් නාම රූප විඥාන කියලා අපි නම් කර කර ඉන්න දෙයක් විතරයි. ඒ නාම රූප විඥාන කියලා ක්‍රියාවලියෙන් විමසීමෙන් තමයි ප්‍රඥාව හටගන්නේ. ඒක තමයි ප්‍රඥාව හටගන්න සුසුතේ ලබතේ පඤ්ඤා අපමත්ත විචක නුවණින් විමසීමට අවශ්‍ය කරුණ. බුදුරණවහන්සේ දෙනවා මේ ධර්මයේ තුලදී නුවණින් විමසන්න දෙයක්. අපේ ජීවිතය ගැන හොයන්න අපට විමසීමට හේතු කාරණා ටිකක් දෙනවා. ඒ හේතු කාරණා ටික ඔස්සේ අපි නුවණින් විමසනකොට එන එළිය තමයි අන්නේ ආලෝකයට කියන ප්‍රඥාව. ඒ ප්‍රඥා ආලෝකයෙන් පේන්නේ මොකද්ද? සත්‍ය පේනවා. ඒ සත්‍ය කියන්නේ මේ ලෝකයේ සත්‍යයට ඉක්මවපු දෙයක්. අන්නේකට කියනවා මොකද්ද? ලෝකේ ගොඩනගෙන හැටි දැකීම. අපි දැන් අපට මේ හැමෙන්නේ ලෝකයේ ඇති දේවල සූර්යාලෝකයට පේන්නේ, අපේ මස්ස හැට පේන්නේ. නමුත් ප්‍රඥා හැට තියෙන ආලෝකයෙන් මොකද්ද පේන්නේ? ගොඩනගෙන හැටි. අරද මං ඉස්සලා කලින් විස්තර කරේ උපදී හට ගන්න හැටි, සංස්කාරي හට ගන්න හැටි, ඇස රූප විඥාන එකතු වීමෙන් ගොඩනගෙනවා. දැන් අපට නිෂ්පාදනාගාරයකට ගියාට පස්සේ මොනවහරි අපි තුමේ කෝප්ප නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයකට ගියහම අපට පේනවා අමුද්‍රව්‍ය දානවා කෝප්ප එළියෙන් එනවා. අපිට එතකොට නිෂ්පාදනාගාර නිෂ්පාදනය වෙනවා අපි ඇස් දෙකට පේනවා. මෙන්න මේ විදිහට පින්වතුනි ප්‍රඥා චක්කුසයට මේ ගොඩනගෙන හැටි පේනවා. හැබැයි ගොඩනගෙන හැටි හිතනව නෙමෙයි, ගොඩනගෙන හැටි සංකල්පනාවක් නෙමෙයි. දැන් අපට අර නිෂ්පාදනාගාරයකට ගියට පස්සේ අපට හිතන්න දෙයක් නැහනේ. ඒක අපේ ඇස් දෙකට පේනවා. මෙන්න මේ වගේ පෙනීමක් ආලෝකයෙන් විනිවිද පෙනීමකට කියනවා මොකද්ද? ප්‍රඥා ලෝකය කියලා. අර
ලෝකයේ සංස්කරණය වෙන හැටි, උපදි ගොඩ නැගෙන හැටි අන්න එක පේනවා. හැබැයි පේන්නේ මට නෙමෙයි. කාටද පේන්නේ? මාර්ගයට, ප්‍රඥාවට පේන්නේ. අපි හොයන්න යන්නේ මම දකින්නවනේ. අන්න ඒකයි අපට ප්‍රඥාව කියන කාරණාව නෙමෙයි අපට එන්නේ, සිතවිල්ල විතරයි, විතර්කය විතරයි. විතර්කය කියන්නේ ප්‍රඥාව නෙමෙයි. විතර්කය කියන්නේ ප්‍රඥාවට හේතුව. ඒක හොඳට මතක තියාගන්න. විමසීම කියලා කියන්නේ ප්‍රඥාව නෙමෙයි. විමසීම කියන්නේ ප්‍රඥාවට හේතුව. විමසීමත් එකයි ප්‍රඥාව හටගන්නේ. මේ ප්‍රඥාව ඇති වෙච්ච තැනදී අන්න අර හැදෙන හැටි පේනවා. හැබැයි දැන් අපට හැම වෙලෙම ලෝකේ භෞතික දෙයක් එක්ක හැදෙන දෙයක් පේන්නේ මොකද්ද? ආරණ්‍යයත් එක්ක නෙමෙයි. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජිත න්‍යාය නෙමෙයි. මේ ඇතිකල්ලි මේ වෙයි කියන න්‍යාය නෙමෙයි. අපට හැම දෙයක්ම පේන්නේ මේ ඇතිකල්ලි එය වෙයි, ඒ ඇතිකල්ලි මේ වෙයි. කාලත්‍රයක් බෙදිලා, හේතුව ඵලය කියන දනදී කාලත්‍රයක් බෙදිලා අපට පේන්නේ හැම දෙයකම. නමුත් බුදුරන් වහන්සේ දුන්න ආරණ්‍යය තුළදී කාලත්‍රය නැහැ. මේ ඇතිකල්ලි මේ වෙයි. එතකොට මේ ඇති වෙලා ඊට පස්සේ හේතුව ඇති වෙලා ඵලය නෙමෙයි. අසරූප විඥාන එකතුනාට පස්සේ දකින්නවා නෙමෙයි. දැක්මයි හේතුවයි වෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ඇති කල්ලිමයි මේ වෙන්නේ. එතකොට ඒක දකින්න, ඒක දකින්න පින්වතුනි අසාමාන්‍ය හැකියාවක් තමයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. මෙන්න මේ ප්‍රඥා ලෝකය තමයි එළියන් අතර වඩාත්ම වටිනා මාලෝකය. වෙන ප්‍රඥා ලෝකයට තරම් වෙන එළියක් නැහැ. අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරන නත්ති පඤ්ඤා සමා ආභා, ප්‍රඥාවට වඩා වෙන එළියක් නැහැ. ඒ වගේම වැස්ස තමයි වතුර තියෙන දැන් අතර පරම විල මුහුද නෙමේ වැස්ස. අන්න බුදුරණවහන්සේ බලන්න දැකපු හැටි, වහින දේ වැස්ස තමයි විල් අතර නැත්නම් වතුර තියෙන දේ අතර පරම උතුම්ම දේ. ඒක තමයි නත්ති පුත්ත සූත්‍රය. ඊළඟට අපි බලමු ඊළඟ සූත්‍රයේ කත්තිය සූත්‍රය. ඔන්න බුදුරණවහන්සේට දෙවියෙක් ඇවිල්ලා කියනවා, දෙපා තියෙන අය අතර කත්තියෝ දීපදං සෙට්ටෝ, දෙපා තියෙන අය අතර ශ්‍රේෂ්ඨයි කියනවා රජු. දෙපා තියෙන අය අතර ශ්‍රේෂ්ඨයි රජු. සිව්පාවන් අතර ශ්‍රේෂ්ඨයි ගවයා. භාර්යාවන් අතර ශ්‍රේෂ්ඨයි කියනවා තරුණ කාලයේ විවාහ වීම. ඒ වගේම පුතුන් අතර ශ්‍රේෂ්ඨයි කියනවා කවුද? වැඩිමහල් පුත්‍රයා. දෙපා ඇතිය අතර ශ්‍රේෂ්ඨයි කියනවා රජතුමා. සිව්පා ඇතිය අතර ශ්‍රේෂ්ඨයි කියනවා ගවයා. ඒ වගේම භාර්යාවන් අතර ශ්‍රේෂ්ඨයි කියන තරුණ කාලේ විවාහ වෙච්ච භාර්යාව. ඒ වගේම පුත්‍රයන් අතර ශ්‍රේෂ්ඨයි කියනවා වැඩිමහල්ම පුත්‍රයා. ඔන්න දෙවියා දැකපු කෝණේ. එතකොට දැන් මේ කෝණේ ඇත්තටම ලෝකේ කෝණයක් නෙමෙයිද? ලෝකේ කෝණේ. දෙවියා දැක්කෙත් ලෝකේ කෝණේ. බුදුරණවහන්සේ කෝණේ ඊට එහා ගියපු දෙයක්. ඔන්න බුදුරණවහන්සේගේ දැකපු කෝණේ කියනවා. සම්බුද්ධෝ දීපදං සෙට්ටෝ. කවුද දෙපා ඇති අය අතර ශ්‍රේෂ්ඨ? බුදුරජාණන් වහන්සේ. දෙපා ඇති අය අතර ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ. ආජානීයෝ චතුප්පදං. සිව්පා අති අය අතර ශ්‍රේෂ්ඨ අජානී අස්සයා, සක්විති රජතුමාගේ අස්සයා. සිව්පා අති අය අතර ශ්‍රේෂ්ඨ. ඒ වගේම භාර්යාවන් අතර ශ්‍රේෂ්ඨ පින්වන්ති භාර්යාව. පින්වන්ත කෙනා, ඒ කියන්නේ සීලයෙන් ගුණයෙන් යුක්ත පින්වන්ත භාර්යාව තමයි භාර්යාවන් අතර ශ්‍රේෂ්ඨ. ඊට පස්සේ පුතුන් අතර ශ්‍රේෂ්ඨ කවුද? කීකරු පුතා. අන්න බුදුරණවහන්සේ දැකපු කෝණේ. එතන බලන්න ඒ කෝණේ හරි නැද්ද? ඒ කෝණේ හරියට හරි. බුදුරණවහන්සේ තමයි දෙපා ඇති අය අතර ශ්‍රේෂ්ඨ. ආජානී අස්සයා තමයි සිව්පාවන් අතර ශ්‍රේෂ්ඨ. ඒ වගේම භාර්යාවන් අතර ශ්‍රේෂ්ඨ පින්වන්ති භාර්යාව. ඒ වගේම තමයි පුතුන් අතර ශ්‍රේෂ්ඨ කවුද? කීකරු පුත්‍රයා තමයි පුතුන් අතර ශ්‍රේෂ්ඨ. ඒ සූත්‍රය තමයි කත්තිය සූත්‍රය. දැන් මෙතන සම්බුදුරයන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා කිව්ව. දැන් රජ අර දෙවියා රජතුමානේ දැක්කේ. මොකද බලයෙන් දකින් රජතුමා. නමුත් බුදුරයන් වහන්සේගේ තියෙන රජකම භෞතික දෙයක් පාලනය කිරීම නෙමෙයි. බුදුරන් වහන්සේගේ රජකම මොකද්ද? බුදුරන් වහන්සේ තමයි රජ්ජුරුවෝ. දුකින් නිදහස් වෙන මඟ පෙන්වන්නන් අතර
ඒ කියන්නේ මේ සියලු ලෝකයන් දුකින් නිදහස් වන මාර්ගයේ පෙන්වන්නන් අතර රජ්ජුරුව අන්න බුදුරයන් වහන්සේ. ඊළඟට යනමාන සූත්‍රය. මේකත් දෙවි කෙනෙක් ඇවිදිලා බුදුරයන් වහන්සේට කියනවා, කැලේ මද්දහනේ, කැලේ මැද පක්ෂීන් කෑගහනකොට, භයානක හඬ තියෙනකොට ඒ වානාන්තරයේ සිදි වාසය කිරීම බයක් කියලා දෙවියා කියනවා. වනාන්තරයේ පක්ෂීන් කෑගහනකොට, හඬ දෙනකොට ඒ වන මැද සිටීම බියක් කියලා දෙවියා කියනවා. බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා, ඒ භයානක සද්දත් නිකුත් කරමින් පක්ෂීන් කෑගහන වනමාද්දී වාසය කිරීම සිතට සතුටක්. දැන් මෙන්න මේක කොහොමද අපි තේරුම් ගන්නෙ? දැන් ඇත්තට මේක සරල කාරණාවක්. නමුත් දැන් ලෝකයේ ඇහෙන් ගත්තාම, ලෝකයාගේ ඇහෙන් ගත්තාම භයංකාරය කියන ලකුණක් එන තැනදී සතුටද සැපද තියෙන්නේ? දුකද සැපද? දුකක්නේ. ඒතර ලෝකයේ කාරණාවෙන් හරිතර බුදුරණවහන්සේ සැපක් කියලා කිව්වා. ඇයි ඒකට සැපක් කිය? බුදුරණවහන්සේ දකින්න කෝණෙත් එක්ක. අපි මේක තේරුම් ගන්න බුද්ධ වචනයෙන් අටුවා කිහිපයක් අරන් බලමු, ඇයි මේක සැපක් වෙන්නේ කියලා. එකක් තමයි මේ උදාන පාළියේ තියෙනවා, බුදුරණවහන්සේව බය කරන්න එනවා මාරයා, හත් අවුරුද්දක් පිටිපස්සෙන් එනවානි මාරයා. එතකොට අර භයංකාර හඬක් දීලා බය කරනවා. බුදුරණවහන්සේ වෙන මාරයා හඳුනගෙන කියනවා, යදා සොකේසු ධම්මේසු පාරගූ හෝති බ්‍රාහ්මනෝ අතේතම් පිසාචං චක්කුලම් පක්කුලං චාති කියලා. ඔය අක්කුල පක්කුල වගේ ওই භයානක ශබ්ද නිකුත් කරාට සුකීය රාමුවෙන් ඉක්ම වුණාට පස්සේ, යදා සොකේසු ධම්මේසු පාරගූ හෝති බ්‍රාහ්මනෝ, මේ සුකීය ධර්මයන්ගේ යමක ඉතර වුණාම ඔය ශබ්ද ගැන කතා කරන දෙයක් නැහැ. මොකද මේ භයානකත්වයක් ගොඩනගින්නේ කොතනද? තමා එක්කනේ. සත්‍ය දැකීමත් දැන් අර මුලින්ම සංස්කාර ගැන විග්‍රහ කරේ. එතකොට බාහිර සත්‍යෙක්ගේ කටහඬ, බාහිර සද්දයක්, භයානක සද්දයක් ඇහෙනවා, භයානක දෙයක් පේනවා. කාටද පේන්නේ? පුජ්‍යලේකුට. එතකොට කවුද බය වෙන්නේ? මම නොයදෙනකොට මට බය වෙන දෙයක් තියෙනවද? අන්න මම නොයදෙනකොට මට බය වෙන්න කියලා දෙයක් නෑ. මම යදෙනකොටයි මට බය වීමක් තියෙන්නේ, මගේ දෙයක් තියෙන්නේ. මමත්තං සෝ වසං වින්දං නත්ති මේතින සෝචති. මම කියලා දෙයක් නොලැබෙන කලි මගේ දෙ නැති වුණා කියලා සෝ කිරීමක් නැහැ කියලා අදිමුත්තර රහතන් වහන්සේ කියනවා. ඒ වගේ තමයි මම කියලා දෙයක් නොලැබෙන කලි කොහෙද මට සද්දයක් ඇහෙලා ඒ සද්දේ බයහඩකක් වෙන්නේ? අන්න ඒක ඉක්ම වෙනවා. එහෙනම් ඒ ඉක්ම වීම කොතනද තියෙන්නේ? සත්‍ය දැකපු තැනදී මම නොයදෙනකොට මට ප්‍රශ්න නෑ. මම ඉන්න තැනදී මට භයානකත්වයේ ප්‍රශ්නයක් තියෙනවා. අපි කොච්චර හිතුවත් නෑ කියලා ඒක තියෙනවා. මම යෙදෙන නිසා මම නොයෙදෙනකොට මට භයානකත්වයක් නෑ. ඒ වගේම තමයි අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රය පැහැදිලි කරනවා. රහතන් වහන්සේ නමකට ඉන්ද්‍රිය භාවිතා විඥා උනාට පස්සේ ලෝකයේ තුලදී ලෝකයා එක්ක ගත කරනකොට රහතන් වහන්සේට පුළුවන් කැමති විදිහට හරෝලා එක තේරුම් ගන්න. පටික්කුලි අපටික්කුලි සංඥා, අපටික්කුලි පටික්කුලි සංඥා, කැමති දේ කැමති විදිහට පුළුවන්, කැමති දේ අකමැති විදිහට පුළුවන් දකින්න. ඇයි දැන් කැමති අකමැති බව නිර්මාණය වෙන්නේ පුජ්‍යලයාගේ సంతානි ස්වභාවයත් එක්ක. එතකොට එහෙනම් මේ රහතන් වහන්සේට ඔය දුක් හඬක් කියන කාරණාව අපටනේ දුකක් බයක් තියෙන්නේ. රහතන් වහන්සේට පුළුවන් ඒක සැප බව හදාගන්න. ඇයි? රහතන් වහන්සේ තමන් මුල් කරලා බාහිර බලෙන් මනින දෙයක් නෙමෙයි තියෙන්නේ. හේතු සකස් වෙන ක්‍රියාව එක්ක තමන්ට ඕනි විදිහකට ඒක හසුරුව ගන්න පුළුවන්. අන්නේ ඉන්ද්‍රියන් හොඳට දමනය කරලා. ඉතින් එහෙනම් මෙතන මේ බුදුරයන් වහන්සේට සැපක් කියලා මේ කියන්නේ, සතුටක් කියලා කියන්නේ, පිනවීමක් කියලා කියන්නේ ඇයි? ඒ තුල භයංකාරත්වය ගොඩනගින්නේ නැහැ. හැබැයි විවේකයේ තියෙනවා. ඒ වගේම විමුක්ති සුවය ලබන්න පුළුවන්. කාය විවේකයේ හැම විවේකයක් මෙතන තියෙනවා. ඉතින් ඒ නිසා සැබෑවටම එතන සැපයක් තියෙනවා. කාය චිත්ත උපදි කියන විවේක තුනම භුක්ති විඳීමත් එක්ක. ඊළඟ දේශනාව තමයි නිද්ධාත නන්දි සූත්‍රය. මෙතන බුදුරන් වහන්සේ පැහැදිලි දෙවි ඇවිල්ලා කියනවා, මේ නිදා ගැනීම, ඇඟමැලි කැඩීම, ඒ වගේම හිතෙහි හැකිලීම, කුසල් දහම් වලට නොවැල්ම, බත් මතය, මෙන්න මේවා සත්‍යෝ ආර්ය මාර්ගයට යොමු කරන්නේ නැහැ. ඒ කියන්නේ ආර්ය මාර්ගයට යොමු වීමක් ප්‍රකට වෙන්නේ නැහැ කියනවා. මේ කාරණාව තියෙනකොට නිදිමත,
අලස බව, ඇඟමැලි කැඩීම, කම්මැලි බව, කුසල් දහම් වලට නොවැල්ම, බත් මතය, මෙන්න මේ වනිසා මොකද වෙන්නේ? මේ ආර්ය මාර්ගයේ ඉස්මතු වෙන්නේ නැහැ. එයාට මාර්ගයට යන්න බෑ. අන්න බුදුරණවහන්සේ ළඟට පැහැදිලි කරනවා, යම් කිසි කෙනෙක් නිින්ද, ඒ වගේම ඇඟමැලි කැඩීම, ඒ වගේම කම්මැලි බව, කුසල් දහම් වල නොවැල්ම, ඊළඟට බත් මතය, මේවා වීරියෙන් දුරු කරොත් අන්න එයාට පුළුවන් මේ ආර්ය මාර්ගය පිරිසිදු කරගන්න. ආර්ය මාර්ගය පිරිසිදු කරගන්න අන්න ඒකත් එක්ක. මොකද ඒක තියෙනකොට කොහොමත් බෑනේ, කොහොමත් යම් කිසි කෙනෙක් මාර්ගයට යමු වෙනවා කියන්නේ ඕක දුරු වෙලා යනවා. එතකොට අන්න ඒක තමයි ඒ සූත්‍රයේ තුල බුදුරණවහන්සේ දෙවියහ ප්‍රශ්නෙට උත්තරය දෙන්නේ. ඊළඟ සූත්‍රය තමයි දුක්කර සූත්‍රය. දුක්කර සූත්‍රයේදී බුදුරණවහන්සේට දෙවිය ඇවිදලා කියනවා, මේ බාල කෙනෙකුට දුක්කරං දුෂ්කරයි කියනවා පැවිද්දේ වාසය කරන්න අමාරුයි කියනවා. බාල කෙනාට පැවිද්දේ වාසය කිරීම දුෂ්කරයි කියනවා. ඉවසන්නත් බෑ කියනවා. ඒ වගේම තමයි එයා මේ මහානකම, ඒ කියන්නේ පැවිද්ද කියන එක බාලයාගෙන් අයින් වෙලා යනවා කියනවා. ඔහුට ඒ බාලයාට බොහෝ බාධක ඒකත් එක්ක ඇති වෙනවා කියනවා. මොකද බාලයා කියන්නේ නුවණින් අඩු කෙනා. ඒතර නුවණින් අඩු කෙනා දැන් සමාජයේ තියෙනවා මෙහෙම ගතියක්. දැන් අද අපේ සමාජෙට නම් ඒක ගොඩක් තියෙනවා. නමුත් ඉන්දිය ಭಾರತೀಯ සමාජයේ තියෙනවා නුවණ ඇති අයයි විමුක්තියක් හොයාගෙන යන්නේ. නුවණ නැති කට්ටිය නෙමෙයි පැවිදි වෙන්නේ. බුදුරුන්ගෙන් ධර්මය අහන්න නැතුව සොයන්ව තමන්ටම තේරිලා මේක දුකක් කියලා හොයාගෙන යනවා. එතකොට යාලා ඒක ඇඳිලා ඉන්නවා. එතකොට බුදුරුන්ගේ ධර්මය හමුනහම මේ කට්ටියන්ට පුළුවන්කම ලැබෙනවා දුකින් නිදහස් වෙන්නට. නමුත් ඒ කාලේ තිබුණා පැවිදි වෙන්නට ඕන කොයි වගේ කාලෙද? රට්ටපාල සූත්‍රය තියෙන්නේ. වයසට ගියාම, කරකියාගෙන දෙයක් බැරි වුණාම, ඊට පස්සේ ධනය හානි වුණාම, ඥාතීන් විවේචන වුණාම, අද ලංකාවේ නම් පොඩ්ඩක් හිතන්න, ඒ කියන්නේ මානසිකව අපහසුාවක් තියෙනකොට ඔය ඔන්න ඔය කාරණා එක තමයි පැවිදි වෙන්නේ කියන නිගමනයක් තිබ්බනේ. ඒක ඒ කාලෙ තිබ්බා. අදත් තියෙනවා. අදත් නිකන් ගිහිල්ලා අහලා බලන්න කවුරු වට තරුණ කෙනෙක් පැවිදිින් යනකොට උඹට පිස්සුද කියලා නිකන් හරි කියනව නේද? ඒ කියන්නේ ඉච්චරටම පැවිදි වෙනවා කියන්නේ සමාජය තුල සම්මතයි පිස්සු. එහෙමයි පැවිදි වෙනව හැබැයි. එයාලට පැවිද්ද කියන කෘත්‍ය වෙන්නේ නැහැ. හැබැයි නුවණ තියෙන කෙනා මෙතෙන් ආවහම මොකද වෙන්නේ? එයාගේ පැත්ත වෙනස්. බාලයා පැවිද්දට આવොත් පැවිද්ද බෑ. නුවණ තියෙන කෙනාට පැවිද්දට આવොත් මොකද යා එන්නේ යම් කෘත්‍යයකටනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක විතරක් නෙමෙයි, ಭಾರತೀಯ සමාජය තුළ අදටත් ගිහි ගිය අතහැරලා තවුස්දම් පුරන්නේ ඇයි? ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න නුවණ තියෙන කට්ටිය. වෙනසකට තියෙන ධර්මයේ නේ. එයාලට ධර්මයේ හැමුණොත් ඉතින් අපට වඩා ඉක්මනට අවබෝධ කරගන්න. මොකද ඇත්තටම අපි මේ ආවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට. අපි මුල ඉඳන්ම පැන සාතික ඉඳන්ම ඇවිදිල්ල. අපට මේ පොඩ්ඩක් බුදුරණ වහන්සේගේ කියන වචනයක් අපි පන්සල් පොඩි කාලේ ඉඳලා ගිහිල්ලා, එතකොට විමුක්තියක් හොයන්න යන්න ඕනේ කියලා ඒ කතන්දර බෝධිසත්වයන් කතන්දර අහලා ඕක අපේ ඇඟට වැදිලානේ. ඒකත් එක්කනේ අපි මේ පැවිදි වෙලා මේ ධර්මයක් හොයාගෙන පිනකට ධර්මයේ හම්බුණා. නමුත් ಭಾರತೀಯ සමාජය තුළ ඒ මුකුත් නැතුව, ඒ කිසි දෙයක් නැතුව සමාජය තුළම තියෙන ගතියක් විමුක්තිය හොයනවා. එතකොට ඒ වෙනේ අයට බුදුවරුන්ගේ ධර්මය ලැබුණොත් කොහොමද තියෙන්නේ? ඒකයි බුදුවරු ඒ සමාජෙම උපදින්නේ. එතකොට එහෙනම් මෝඩ සමාජය තුළ තිබිච්ච ගතිය තමයි මුකුත් කර කියාගන්න බැරි ගැටි තමයි පැවිදි වෙන්නේ. ඇයි ඒකට හේතුව? නිකන් කන්න බොන්න හම්බ වෙනවා, අඳින්න පළඳින්න හම්බ වෙනවා, කිසි ප්‍රශ්නයක් නැහැ, ඔහේ ඉන්න පුළුවන්. ඒකටනේ. නමුත් නුවණ තියෙන කෙනා මොකටද පැවිදි වෙන්නේ? දුකින් නිදහස් වෙන්න. අන්න බුදුවරුන්ගේ ධර්මය අහන්න. එතකොට බුදුරණවහන්සේ උන්න අනිත් පැත්තට කියනවා. දැන් දෙවියා කියපු කාරණාව මේ පැත්තෙන් හරි. බාලයට කොහොමත් බෑනේ. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් මේ පඬිත කෙනෙක් ඉන්න බලන් ඔය කරුණ නිසා පැවිදි වෙන හැබැයි. කණ්ඩ ඒ කාලේ එහෙම පැවිදි වෙච්ච කට්ටිය හිටියා. වයසක අම්ම කෙනෙක්, ආච්චි කෙනෙක් පැවිදි වුණා. මොකටද? කණ්ඩ කෑම කණ්ඩ පැවිදි වුණේ. හැබැයි කාලංගද පැවිදි වුණේ රහත් තෙරණිවරු ළඟ. වෙනස අන්න ඒකයි. කෑම කණ්ඩ පැවිදි වුණාට, රස කෑම ටික කණ්ඩ පැවිදි වුණාට පැවිදිලා රහත් තෙරණිවරු ළඟ. හැබැයි ඒ අම්මගේ පැවිදීමේ ඉලක්කය කෑම කණ්ඩ වුණාට ඒ අම්මට තිබ්බ මොකද්ද?
නුවන්න පණ්ඩිතයි. නමුත් දැක්කේ වෙන පැත්තා. අන්න මේ රහතුන්ගේ ධර්මය ඇහෙනකොට මොකද වුණේ? ඒ අම්මා ධර්මයේ දැක්කා, ඒ මෑණියු රහත් තිරණියක් වුණා. එතකොට එහෙනම් යමෙක් පැවිදින්න පුළුවන් වෙන වෙන දේවල් වලට. සුසීම පැවිදුණේ ඇයි? ධර්මයේ හොරකම් කරන්න. සුසීම භික්ෂුව පැවිදුණේ ධර්මයේ හොරකම් කරන්න. මොකද වුණේ? රහත් වුණා. සුසීම පණ්ඩිතයි, නුවණයි. එතකොට එහෙමයි ඉන්න හැබැයි කලාතුරකින්. බුදුරන් වහන්සේගේ විමුක්තිය හොයන්න අදහසින් පැවිදෙන අය ඉලක්කය හැබැයි විමුක්තිය. එළන බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා, වරදින් හිත, ඒ කියන්නේ වැරදිවලට හිත යන්නේ නැතුව, යම් කිසි කෙනෙක් මේ මහානකම වැරදිවලට යොමු කරන්නේ නැතුව මේ මහානකම තුළ ඉන්නවා නම් පවිතු විතරකයන් ඔක්කොම දුරු කරලා එතන ලස්සන කරුණු ටිකක් කියන මෙන්න මේ විදිහට. පවිතු විතරක ඔක්කොම දුරු කරලා අරමුණු වලට එක එක අරමුණු වල යන්නේ නැතුව ඒ විදිහට ඉන්නව නම් ලස්සන කාරණාවක් කියලා මෙන්න මේ විදිහට. හරියට මේ ඉබ්බා කකුල් ටික අවයව ටික ඇතුළට ගන්නවා වගේ. සමාදහං සමෝදහං බික්ක මනෝවිතක්ක, මේ මනෝවිතරක ටික ඉවර අයින් කරලා දානවා නම් දැන් ඔන්න බලන්න මේක ටිකක් ගැඹුරු කාරණාවක් මේ කියන්නේ. මේක දැන් එකපාරට අපට මේ උඩ අහපු ප්‍රශ්නෙත් එක්ක මේක සරල වගේ තේරෙන්න පුළුවන්. දැන් භික්ෂුව තවිද්ද තුළ ඉන්න දුෂ්කර භාවය කියනවා අසංවරකම සහ බාලකම, ඉවසන් නැතිකම. බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා අකුසල් අකුසලෙන් සිත වළක්වාගෙන පාප කර්ම පාප විතරක වලට යන්න නොදී, ඒ වගේම තමන්ගේ ඒ කියන ඉලක්කය, ඒ කියන්නේ මේ හැම මොහොතකම හැම අඩියක් පාසාම හැම පියවරක් පාසාම මේ අකුසල් වලට යන්න නොදී තමන් ඉලක්කයත් එක්ක ඉන්න කෙනා මෙන්න මේ වගේ කාරණාවක් සිදු වෙනවා. මේ රහතන් වහන්සේ ගැන කියන ඇත්තටම පැවිදි සාරත්වය කියන්නේ ඉබ්බ කකුල් ටික ඔක්කොම ඇතුළට දාගෙන ඉන්නවා වගේ, කකුල් හතරයි ඔළුවයි ඇතුළට දාගෙන ඉන්නවා වගේ මනෝ විතරකයන් සම්පූර්ණයෙන් අයින් කරනවා. කොහොමද හැබැයි අයින් වෙන්නේ? දැන් මේක මනෝ විතරකයන් අයින් කරනකොට පස්සේ අපට එකපාරට හිතෙන්න පුළුවන්නේ මුකුත් නොසිතා ඉන්න එක නේද? දැන් සාමාන්‍යයෙන් දැන් මේ මුල් පදේ කාරණාවත් එක්ක කෙනෙක් තේරුම් ගත්තොත් එහෙම මනෝ විතරක ඔක්කොම අයින් කරා නම් ඔක්කොම නොහිතා ඉන්නවා. එතකොට එන නොහිතා ඉන්නකොට අපට අය කුසල් පැත්තක් යන්න බෑනේ. අපට යන ධර්මය අහලා හිතන්න දෙයක් විදියකුත් නැහැ. ඒ මනෝ විතරක ඔක්කොම දුරු කරනවා. දැන් එහෙම භවනාවක් කරන බොහෝ වෙලාවට එනේ ඔක්කොම විතරක දුරු කරනවා. එනේ සියලු දේවල්. හැබැයි ඒක නෙමෙයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. මනෝ විතරක දුරු වෙන්නේ කොහොමද? අනිසිතෝ එකතු නොවි වාසය කිරීමෙන්. මනෝ විතරකයන් දුරු වෙන්නේ එකතු නොවි වාසය කිරීමෙන්. අන්න ඒකෙනා අනිත් අය වෙහෙසටපත් කරන්නෙත් නැහැ. අන්න නිවෙනවා. අනිත් අය එක්ක වාද කරන්න යන්නෙත් නැහැ. ඒ කවුරු ගැනද කිව්වේ? රහතන් වහන්සේ ගැනනේ. එතකොට මේ මනෝ විතරක ටික දුරු වෙන්නේ අනිශ්චිතව වාසය කරනකොට. කොහොමද අනිශ්චිතව වාසය කරනකොට මනෝ විතරක ඇඳුරු වෙන්නේ? දැන් මනෝ විතරක එක්ක නේද අපට කෙලෙසයක් ආවම කෙලෙසෙක් යන්නේ. ඊළඟට මනෝ විතරක එක්කම නේද හොඳ පැත්තට යන්න තියෙන්නේ. ධර්මය අහලා විමසන්න තියෙන්නේ ඒත් මනෝ විතරකයක් එක්ක. හැබැයි මේ සියලු මනෝ විතරක ඉක්මවන අනිසිත වෙනකොට මුලින්ම කරන්න ඕන වැඩේ මුලින් කියනවා. මොකද්ද? වැරදි වලින් වළක්ව ගන්නවා. මුලින්ම කියන්නේ නැහැ මනෝ විතරක දුරු කරන්න කියලා. මුලින්ම කියන්නේ මොකද්ද? වැරදි වලින් වළක්ව ගන්නවා. ඒ වගේම පාප විතරකයන් හැම මොහොතකම දුරු කරනවා. අන්න මුලින් ඒක කියනවා. එතන මනෝ විතරක දුරු කරනවා කියලා නෙමෙයි කියන්නේ. අකුසලයෙන් වළක්ව ගන්නවා, හැම පියවරක් පාසාම හැම මොහොතකම පාපයන්ගෙන් දුරු කර ගන්නවා. ඊට පස්සේ තමයි මනෝ විතරක අයින් වෙනවා කියලා කියන්නේ. මනෝ විතරක අයින් වෙන්නේ කොහොමද? සියලු මනෝ විතරක අනිශ්චිත වෙනකොට, නිකලෙස් වීමෙදී. දැන් මනෝ අපි හිතමු මනසට විතරකේ අපට ටිකක් සියුම් වැඩිනේ පේන දේ ගැන. අපි හිතමු අපි අර මුලින්ම උදාහරණෙත් එක්කම ගමුකෝ. දරුවෝ, ධනය. ධනය අපට පේන්න තියෙනකොට මන ඇසයි රූපය විඥාන එකතු වෙච්ච තැන මොකද වෙන්නේ? අපට ධනයක් ලැබිලා දැන් මොකද වෙන්නේ? මේ ධනය එක්ක අපි ජීවත් වෙනවද නැද්ද? නිශ්චිතව වාසය කරනවා, එකතු වෙනවා. අපට නිත්‍යයි කියලා ගත්ත නිසා ධනය මගේ. ධනය හා එකතු වෙලා ඔන්න හේතු ප්‍රත්‍ය වශයෙන් දකිනවා. ඇස රූප විඥාන එකතු වීමත් එක්ක මේ සකස් වෙනකොට හේතු ප්‍රත්‍ය වශයෙන් දකිනවා.
දැක්කම මොකද වෙන්නේ? අන්න හේතු නිසා හටගන්න ඵලයක් බව දකිනකොට ඵලයට ඇලෙනවද? මේක කල්පනාවක් නෙමෙයි. ඒකයි මේක ප්‍රඥාවෙන් දකිනවා කියලා කියන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට අර වීණාය උදාහරණ නැත්නම් අපි තුන් ගහක හේවන නැත්නම් පහන එළිය. දැන් ඒකක් අපි අල්ලගන්න තියාගන්න උත්සාහ කරනවද? නෑ. ඇයි? අපි දකිනවා හේතු නිසා තියෙන දෙයක් මිසක් මෙතන බහුවේ දෙයක් නෙවෙයි. ඒ හේතුවයි ඵලයයි දෙකම දකිනකොට එයා මේ එළියට ඇලෙන්නේ නෑ, ආලෝකයට ඇලෙන්නේ නෑ, ශබ්දයට ඇලෙන්නේ නෑ, වීණාවේ ශබ්දයට ඇලෙන්නේ නෑ. ඒක තියාගන්න හදන්නේ නෑ. දකිනවා හේතු නිසායි තියෙන්නේ කියලා. එතකොට එහෙනම් අරහා එකතු වෙන්නේ නැහැ. එකතු වෙන්නේ කැති වෙන්නේ නැහැ. ආයිතිත්‍යයක් ඇති නොවන නිසා එකතු වෙන්නේ ඇති වෙන්නේ නැහැ. අන්න එකතු වෙන්නේ නැහැ. එකතු නොවනකොට එහෙනම් මනෝ විතර්ක කරන්නෙක් වෙනවද? අන්න මනෝ විතර්ක කරන්නෙක් වෙන්නේ නැහැ. ඔන්න රහතන් වහන්සේ ගැන කියන්නේ. තව විශේෂ කරුණු දෙකක් කියනවා මේ රහතන් වහන්සේලා ගැන. මේ රහතන් වහන්සේ ඉතර නේ මේක ඇත්තටම සීකයට අදාළයි. අනුන්ව විහෙසවන්නේ නැහැ. අඤ්ඤ විහෙට අඤ්ඤම විහෙට යානෝ. ඒ වගේම අනුන් එක්ක වාද කරන්නේ නැහැ. දැන් අපි දන්නවා නේද සියලු බුදුරුන්ගේ අනුශාසනාව. සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපදම් සම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධ අනුශාසනා. අනූප වාදෝ අනූප ගහතෝ පාතිමුක්ඛේච සංවරෝ. අනුන්ව හෙලන්නේ පෙලන්නේ නැහැ. අනූප වාදෝ අනූප ගහතෝ පාතිමුක්ඛේච සංවරෝ. මත්තඤ්ඤුතාච බත්තස්මින් පන්තංච සයනාසන. අදිචිත්තේ චායෝගෝ ඒතම් බුද්ධ අනුශාසනා. කන්ති පරමන් තපෝ තිතික්ඛා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඉවසීම තමයි උතුම්ම තපස. ඉවසීම. ඉවසීම කියනකොට අපේ කායික වේදනාව විතරක් නෙමෙයි හැම ඉවසීමක්ම. තපස උතුම්ම තපස ඉවසීම. කායික වේදනා, මානසික පීඩා ඒ විතරක් නෙමෙයි අපේ හදිස්සිය මාර්ගය යන තියෙන එක. දැන් අපි අපේ එකක් තියෙනවනේ. අපට ඉක්මනින් ඉක්මනින් එතනත් අපට වැඩෙන්න දෙන්නේ නැතුව අන්න ඉවසීම පොඩ්ඩක් අඩු වෙලා එතනත් අපි යනවා ඉක්මවදුවන්ට යනවා. ඒකත් එතනත් අන්න තපස කියන්නේ ඒක. තවත් එතනත් ඉවසීමක් තියෙනවා. කන්ති පරමං තපෝතිතික්කා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. නිවන තමයි උතුම්ම සැපය. නහි පබ්බජිතෝ පරෝපගහති. පැවිද්දෝ අනුංග වෙහෙසන්නේ. නහි පබ්බජිතෝ පරෝපග සමනෝ හෝති පරං විහෙට යන්තෝ. අනුංග වෙහෙසනපත් කරන පිරිසක් නෙමෙයි පැවිද්දෝ කියන්නේ. අනුංග හෙලා දකින පිරිසක් නෙමෙයි. එතකොට පැවිදි කෙනාගේ ගතිය, පැවිද්දගේ, ශ්‍රමණයාගේ නැත්නම් මේ රහතන් වහන්සේගේ විශේෂයෙන් වාදයට යන්නේ නැහැ. විග්‍රහීය කතාවට යන්නේ නැහැ. විග්‍රහීය කතාවට යන්නේ ඇයි? තර්කය අවිය කරගෙන විග්‍රහ කර කර තමන් ඉස්මතු වෙන්න අන්න මාන්නයත් එක්ක. දර්ශනයකට යොමු වෙච්ච තැනදී වාදයක් නෙමෙයි එන්නේ. ප්‍රඥාව තියෙන කෙනාට විතරයි කියන්නේ. බුදුරණවහන්සේ තිබ්බානේ පින්වතුනි අර මේ ධර්මයට ගරහපු නැත්තම් අර විවිධාකාර එක එක දාපු කීප ඔක්කොරම ගිහිල්ලා මේක වාද කරලා කරලා හැමෝ එක මේක දිනවන්නේ. නමුත් බුදුරණවහන්සේ යම් අයට කරා. ඇයි ඒ අයට කරේ? බුදුරණවහන්සේ දැක්කා එයාගේ නුවණ තියෙනවා. එහෙම නැතුව බුදුරණවහන්සේ වාද කරන්න කියන්නේ සත්‍ය කළ එක වාද කරේ දැක්කා බුදුරණවහන්සේ සත්‍යක දමනය කරන්න පුළුවන් කියලා. හැමෝ එක්කම වාද කරන්න කියන්නේ. මොකද වාදයෙන් ජය ගන්න දෙයක් නෙමෙයි මේක. අනුන්ව හෙලා දකින දෙයක් නෙමෙයි. බුදුරණවහන්සේගේ නුවරට ගෝචරයි මෙයා මේ දේ කරොත් මෙයා මෙතනින් ජය ගන්නවා. අන්න ඒ නිසා බුදුරණවහන්සේ එතන ගියා. ඕක හාලිදිඛානි සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒක බුදුරණවහන්සේ ගාතාවක් අර්ථකථනය දෙන්නේ මහකච්චාන ස්වාමීන් වහන්සේ. ඕකම් පහය අනිකේත සාරි ගාමේ අකුබ්බං මුනිසන්තවානි කාමේ හිරිත්තු අපුර එක ගහන කතන්න විග්‍රහය න ජනේන කෛරාති. ඕකේ ප්‍රහාණය කර ඕකම් පහය ඕකේ ප්‍රහාණය කරා කියලා කියන්නේ ඕකේ කියන්නේ ගෘහය වාසිකිරි. මෙතන පැහැදිලි කරනවා කච්චනගත ස්වාමීන් වහන්සේ මහකච්චාන ස්වාමීන් වහන්සේ පංචපාදනස්කන්ධ විඥානයේ ගෘහය කියන රූප වේදනා සංඥා සංකාර මෙන්න මේ ගෘහය ඉක්ම වුණ ඕකම් පහය මේ සකස් වීම ඉක්මවපු අනිකේත සාරී නිකේත සාරී නැ එකතුනේ වාසි කරන්නේ. එකතු වෙන්නේ නැ මොකකද එකතු වෙන්නේ? ඇස රූපයක එකතු වෙනවා. කන සද්දයක එකතු වෙනවා. මේ එකතු වීම ඉක්ම වුණා. අන්න කච්චාන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන අනිකේත සාරී නිකේත සාරී නැ අනිකේත සාරී. ඒ වගේම ඕකම් පහයි අනිකේත සාරී ගාමී යකුබ්බේ මුනිසන්තවාන කාමෙහි රිත්තු අපුරේ කරාන කාමයන්ගෙන් හිස් වෙනවා. කාමයන් අයින් වෙනවා. බලාපොරොත්තුනේ අපුරේ කරාන
පුරෙක් එකනේ මම මෙහෙම වෙන්න ඕන කියලා අනාගත බලාපොරොත්තු අනාගතේ මේ පංචපාදනස්කන්ධ අභිනන්දනය කරන්නේ නැහැ. මේ ආයතන අභිනන්දනයක් කරන්නේ නැහැ. හැබැයි අනිත් කාරණාව කියනවා කතංග විග්ඝහය ජනේන කෛරා. මේ මිනිස්සු එක්ක එක එක්කන එක්ක මේ ඔයා මේක දන්න ඔයා මේ කියන එක වැරදි. මේ මං කියන එක හරි. ඔය වාදෙ නෙමෙයි ඉන්නේ. මේකයි වාදේ. මේකයි නිවැරදි. ඔය ආර්ථය වැරදි. ඕක තර්කය. ඕක නෙමෙයි. අන්නේ වාදෙ නෑ කියනවා. කාටද? ශ්‍රමණ වරුන්ට. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට. ඒ තර්කය නෑ කියනවා. බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයා මෝඩයා තර්කය අවියේ කරගෙන වාද කරද්දී ප්‍රඥාවන්ත කෙනා නිස්සද්දව ඉන්නවා මින් බලාගෙන මෝඩයා වගේ. අන්න ඒක තමයි ප්‍රඥාවන්ත ශ්‍රාවකයාගේ ලක්ෂණ. මේක තියෙන පින්වතුනි තීර ගාතාවක මට මතක මහා කච්ඡාන තීර ගාතාවේ හරි කුමාර මහ තීර අසෝමා ශ්‍රාවකගේ තීර ගාතාවක අන්ධයෝ ඉදිරියේ නෙමෙයි එතන කියනවා මේ ඇස්පේනා ඉදිරි අන්ධයෝ වගේ බාලයෝ ඉදිරියේ මෝඩයෝ වගේ ඉන්නේ කියනවා. ඒ කියන්නේ නුවණ බාලයන් ඉදිරියේ තර්කයට යන්නේ නැහැ. මෝඩෙක් වගේ කිසිවක් නොදන්න කෙනෙක් වගේ ඉන්නේ. අන්න නුවණ තියෙන කෙනාගේ ලක්ෂණේ. හැබැයි පඬිත කෙනෙක් එක්ක වාද කරලා එයාට සත්‍ය දෙන්න කතා කරන්න පුළුවන්. නමුත් තර්ක විතර්ක ඔස්සේ යන තර්කයට යමු වෙන බාලයට වාදය කියලා කියන්නේ එයා කවදාවත් සත්‍ය වෙන්නන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒ නිසා මේ ධර්මය කියන කාරණාවත් එක්ක ශ්‍රාවකත්වයට යනකොට වාදය සම්පූර්ණ ඉක්ම වෙනවා. යමෙක් වාද කරනවා නම් එතන ධර්මයේ නෑ. යමෙක් නිවිලා නෑ. එතන තියෙන්නේ තර්කයක් වාදයක් විතරයි. එතන තියෙන්නේ මාන්නයක් විතරයි. තමන් ජය ගැනීමක් කරන්න උත්සාහ ගැනීමක් ආත්මයේ ඉස්මතු වෙන්න උත්සාහ කිරීමක් විතරයි. අන්න බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා එතකොට මේ මෙන්න මේ අය බාල නැති පැවිද්දෝ. දැන් දෙවියා හුවේ මොකද්ද? දෙවියෝ කී බාල පැවිද්දට මේක කරගෙන යන්න අමාරුයි පැවිදිකම. වාචාලයි සංවර නැහැ. මානසික වියවුල්. බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා හිත සංවර කරන හැම මොහොතකම අකුසලයේ දුරු කරන මේ සත්‍ය දකින්නකොට ඕකේ ප්‍රහාණය කරපු අනිසිතව වාසය කරනකොට විතරක සියල්ලක්ම දුරු කරපු මෙන්න මේ පිරිණිවෙන රහතන් වහන්සේ අනුන්ව වෙහෙසට පත් කරන්නේ නැහැ. ඒ වගේම අනිත් අය එක්ක වාද කරන්න යන්නේ නැහැ. අන්නයා තමයි සැබෑම ශ්‍රමණයා. ඊළඟ සූත්‍රය තමයි හිරි කියන සූත්‍රය. මේ සූත්‍රයේදී දෙවියා ඇවිදලා අහනවා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක්. අජානි අස්සයා මේ ගහන කෙවිත වළක්වන්නේ යම්සේද? ඒ වගේම යමෙක් නින්දා වළක්වනවද? ඒ වගේම පව් කරන්න ලැජ්ජාවත් වළක්වනවද? එබඳු පුරුෂයෝ මේ ලෝකයේ ඉන්නවද කියලා දෙවියා අහනවා. මේ අජානි අස්සයාට ගහනකොට ඒක වළක්වනවා කියන්නේ ඒක මේ ගාථාවේ අනිත් එකෙන්ම ගොඩක් තේරුම් ගන්න පුළුවන්. අජානි අස්සයාට ගහලා යවන්න දෙයක් නැහැ. කෙවිත උස්සනකොට අදාළ තැනට යනවා. ඒ කියන්නේ එච්චර හික්මීමක්, එච්චර ස්වාමි භක්තියක් ඒ අජානි අස්සයා තුළ තියෙනවා. අජානි අස්සයාට කෙවිතක් ඉංගපාරක්වත් ජහන්න දෙයක් නැහැ. ගැසීමකින් තොරව අජානි අස්සයාව දමනය වෙනවා. එතකොට අන්න ඒ වගේ නින්දා වළක්වන්න පුළුවන් නම් කෙනෙකුට, ඊට පස්සේ ලැජ්ජාව, පව කරන ලැජ්ජාව වළක්වන්න පුළුවන් එහෙම පුරුෂයෙක් ඉන්නවද කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ලැජ්ජාවෙන් යුක්තව පව වළක්වපු, ඒ වගේම එතන බුදුරණවහන්සේ පැහැදිලි හැම කල්ලිම යේ චරන්ති සදා සතා, හැම කල්ලිම සිහියෙන් ඉන්න. ඒ වගේම තමයි අනන්තං දුක්ඛස්ස පාපෝ, යමේ දුක කෙලවරට, දුකෙහි කෙලවරට පැමිණිච්ච කෙනා ඔන්න ඔය විසමූදේ සම හැසිර හැදියට හැසිරෙනවා. ඒ බුදුරන් වහන්සේ ගැන තමයි ගොඩක් ලාට විග්‍රහ කරන්නේ. එතකොට එතන පැහැදිලි කරන්නේ සියලු පව් වලින් වැළකිලා, ඒ වගේම හැම කල්හිම සිහියෙන් යුක්තව වාසය කරනකොට මේ දුකෙහි කෙලවරට පැමිණිච්ච ලෝකයේ විසමූ ලෝකයේ සමසේ හැසිරෙන කෙනා ඔන්න ඔය ඔබ කියපු අය ඔයන්න ඔය වගේ කියනවා. ඒ කියන්නේ අර අජානි අස්සයාගේ කසපහර එන්න කලින් එයා දමන වෙනවා වගේ. කියන්නේ යමක් ආයේ යන්න කියලා කියන්න අවශ්‍ය නැහැ අස්සයාට. ඒ වගේ නින්දා වැළකෙනවා. ඒ කියන්නේ නින්දා වැළකෙනවා, පව් කරන්නේ නැහැ. එතකොට එහෙනම් ඒ කාරණාවෙන්, ඒ උදාහරණයෙන් ගම්මි වෙලා පෙන්නනවා කරපොදි නැති කරනවා නෙමෙයි. යේදී වෙන්නේ නැහැ. කාගේ අතින්ද වෙන්නේ නැත්තේ?
අන්න මෙතන පැහැදිලි කරන්නේ මේ විසම ලෝකයේ සම හැටියට හැසිරෙනවා කියන්නේ බුදුරණවහන්සේ ගැන තමයි. රහතන් වහන්සේත් ඒ විදිහම තමයි. එතකොට එහෙනම් හැමදාම සිහියෙන් ඉන්න පවට ලැජ්ජා බය තියෙන දුක කෙලවරට කරපු කෙනා ඔන්න ඔය විදිහට තමයි වාසය කරන්නේ. ඒක තමයි හිරි කියන සූත්‍රය. ඊළඟ සූත්‍රය කුටිකා කියන සූත්‍ර දේශනාව. බුදුරණවහන්සේ ඇවිදලා අහනවා දෙවියෙක්, නුඹට කුටියක් නැද්ද? නුඹට කැදලි නැද්ද? ඒ වගේම නුඹට කුල ප්‍රවේණි, කියන්නේ කුලයන්ගේ ආපු ස්වභාවයක් නැද්ද? ඒ වගේම ඔබට බන්ධනයක් නැද්ද? බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒ කාන්තේම මට කුටියක් නැහැ. ඒ කාන්තේ මට කැදල්ලකුත් නැහැ. ඒ කාන්තේ මට කුල ප්‍රවේණියකුත් නැහැ. ඒ කාන්තේ මම බන්ධනෙන් මිදුණා. බුදුරණවහන්සේ අහන නුඹ මොකද්ද කුටිය කියලා කිව්වේ? මේ මම කුමක්ද නුඹ වහන්සේට ඔය මේ කුටිය කියලා වහන්සේ අදහස් කරේ කුමක්ද? ඒ වගේම කුමක්ද කියන්නේ එකට? මොකද්ද නුඹ කැදල්ල කියලා අදහස් කරේ? කුල ප්‍රවේණිය කියලා මොකද්ද බන්ධනය කියලා කිව්වේ? බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මම කුටිය කියලා කිව්වේ මවට. මව තමයි අම්මටයි මං කුටිය කියලා කිව්වේ. බිරිඳටයි මං කැදල්ල කියලා කිව්වේ. පුත්‍රයාටයි මම කුල ප්‍රවේණිය, කුලය අරගෙන යන්න කෙනා හැටියට කිව්වේ. සුෂ්ණාවයි බන්ධනය කියලා කිව්වේ. එතකොටම මව ගිනුත් නිදහස්, බිරිඳ ගිනුත් නිදහස්, පුත්‍රයා ගිනුත් නිදහස්, සියලු බන්ධනයන්ගේ නිදහස්. දෙවියා කියනවා නුඹ වහන්සේ කාන්තයෙන්ම නුඹට කුටියකුත් නැහැ, කැදල්ලකුත් නැහැ, කුල ප්‍රවේණියකුත් නැහැ, සියලු බන්ධනයන්ගෙන් නුඹ මිදිලා කියලා බුදුරණවහන්සේට දෙවියා කියනවා. ඊළඟ සූත්‍රය සමිද්දි සූත්‍රය. මේක ටිකක් දිගයි. මේකෙත් ලස්සන අර්ථ ටිකක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ කාලේ වැඩවාසය කරේ රජ ගහනුවර තපෝදාරාම තමයි වැඩවාසය කරේ. එතකොට ඒ කාලේ ආයුෂ්මත් සමිද්දි තෙරණුවෝ, මේ සමිද්දි භික්ෂුව පාන්දර නැගිටලා මූණ අතපය ඇඟපත හොදාගන්න තපෝදා නදියට යනවා. තපෝදා නදියට ගිහිල්ලා තමන්ගේ ඇඟපත හොදගෙන එක් සිවුරක් ඇතිව සිටි, ඒ කියන්නේ අඳනේ පිටින් වාසය කරනකොට අර වතුර ටික බේරෙනකන් එහෙම ඉන්නකොට දෙවි කෙනෙක් ඇවිදිලා, දෙවුදුවක් ඇවිදිලා සමිද්දි භික්ෂුව, හරි ලස්සන භික්ෂුවා, මේ භික්ෂුවට මෙන්න මේ විදිහට ගාතාවක් කියනවා. අබුත්වා භික්ඛසි භික්ඛු නහි බුත්වාන භික්ඛසි බුත්වාන භික්ඛු භික්ඛස්සු මාතං කාලෝ උපච්චගාති. දෙවිය කියනවා මහන නෝලදා සිඟහි, ඒ කියන්නේ වළඳ නැතුව නුඹ පිණ්ඩපාත යන්නේ, හිඟමනේ යන්නේ. ඊට පස්සේ නුඹ වළඳා සිඟමනේ යන්න. බලන්න මේකේ මේ අර්ථ ටික කුළුප්පලා පෙන්නන්නේ. නුඹ මහන නෝලදානේ සිඟමනේ යන්නේ, පිණ්ඩපාත යන්නේ නෝලදානේ. නුඹ වළඳා පිණ්ඩපාත යන්නේ, සිඟමනේ යන්න. ඊළඟට කියනවා මහන මේ නුඹ මේ වළඳා පිණ්ඩපාත යව, නුඹගේ මේ තරුණ කාලය ඉක්මවා නොයත්වා, නුඹ ඒ වළඳත්වා තරුණ කාර ඉක්මවා යන්න එපා කියලා දෙවියා ඔන්න මේ සමිද්දි භික්ෂුවට කියනවා. සමිද්දි භික්ෂුව දෙවියට කියනවා මම ඔය කාලය මොකද්ද දන්නේ, කාලං වෝහං නොජානාමි චන්නෝ කාලෝන දිස්සති. මම මේ කාලය මොකද්ද කියලා දන්නේ නැහැ. කාලය වැසිච්ච බව මට පේන්නේත් නැහැ. දැන් මේ දෙවියා කියන්න උත්සාහ කරන්නේ පංචකාමයන් භුක්ති විඳින්න කියලා. වළඳන්න කියන්නේ පංචකාමයන්. පංචකාමයන් භුක්ති විඳින්න පිණ්ඩපාත යන්න කියනවා. පිණ්ඩපාත ගිහිලා පංචකාමයන් භුක්ති විඳින්න කියනවා. ඔය තරුණ ජීවිතයේ විනාශ කරගන්න එපා කියනවා. බා පංචකාමයන් භුක්ති විඳින්න නැතුව. එතකොට මේ සමිද්දි භික්ෂුව කියන ඔය කාලේ මම දන්නේ නැහැ. ඔය කාලේ වැසිච්ච බවක්, වැසුණු බවක් මට පේන්නේ නැහැ. ඒ වගේම මම මේ ඔය කාලේ, ඔබ කියන ඔය කාලේ ඉක්මවන්නට කලින්, මේ කාලේ මාව ඉක්මවන්න කලින් මම නෝලදා භික්ෂාව මේ වඩිනවා, පිණ්ඩපාතේ වඩිනවා, නෝලදා සිඟමනේම වඩිනවා මේ කාලේ ඉක්මවන්න කලින්. එතන මෙතන මේ කියපු කරුණු ටිකේම ලස්සන අර්ථ ටිකක් තියෙන්නේ. දැන් දෙවියා කියන්නේ මේ ජීවත් වෙලා ඉන්න කාලයනේ, මේ ජීවත් වෙලා ඉන්න කාලය තුළ පංචකාමයන් භුක්ති විඳින්න කියනවා.
පංචකාමයන් භුක්ති විඳමින් තමයි මේ ජීවිතය ගත කරන්න කියන්නේ. ඔය කාලේ මට වැටහෙන්නේ ඕකේ සාරත්වයක්. ඕක මට වැහිච්ච බවක් පේන්නෙත් නැහැ. ඒ කියන්නේ පංචකාමයන් භුක්ති විඳින එක දැන් වැහිලා කියලා නෙවෙයි, ඒක මට වැහිච්ච බවක් පේන්නෙත් නැහැ. හැබැයි ඔබෝය කියන කාලේ ඉක්මවන්න කලින් මම නෝලඳා පින්ඩපාද වඩින්න උත්සාහ කරනවා. දැන් ඔබෝය කියන කාලේ ඉක්මවන්න කලින් දැන් ඔබ කියනවනේ ඔය කාලේ ඉක්මවෙනවා කියලා. ඒක ඉක්මවෙන්න කලින් මම නෝලඳා පින්ඩපාද වඩින්න උත්සාහ කරනවා. ඊළඟට සමිද්දි භික්ෂුවට අර දෙවියා පොළවට ඇවිදිලා පොළවේ පිහිටලා මේ සමිද්දි භික්ෂුවට කියනා මෙහෙම, මහාන භික්ෂුව නුඹ තරුණ පැවිද්දෙක්, ලස්සන කෙස් තියෙන ලස්සන ශරීරයක් තියෙන පැවිද්දෙක්, යෞවන වියේ පසුවන්නේ, පළමු වයසින් යුක්තතාව, කාම ක්‍රීඩාවලට යුක්තයි, කාම ක්‍රීඩා කරන කාලේ ඇයි කාම ක්‍රීඩා නොකරන්නේ? ඔබ මනසින් කනුබව මනසින් කාමයන් අනුභව කරන්න, ඔබ මෙලොව පස්කම් සැප විඳින්න, මෙලොව පස්කම් සැප විඳින්න නැතුව ඇයි පරලොව සැපක් පස්සේ යන්නේ? පරලොව සැපක් හොයන්නේ ඇයි? දැන් මේ හිතන්නේ දැන් දෙවිවරු දැන් මේ කියනකොට තේරෙන්නේ නැද්ද? එහෙනම් දෙවිවරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපුවාද ඔක්කොම ඉන්නේ? නෑ, ධර්මය දන්න අල්පයා ඉන්නේ. එතකොට දැන් මේ හැමෝම දන්නේ මොකද්ද? ඊළඟ ජීවිත සැප ලබන්න මේ පැවිදි කරන්න, පැවිදි වෙන්න. බුදුරණ වහන්සේගේ දේශනාවක් තියෙනවා සත්තමෛතුන සූත්‍රය. මෛතුන කියන්නේ අර පැවිද්ද කිලිටි වෙන කරුණු හතක්. ඒකේ හයක්ම තියෙන්නේ කාන්තාවන් සම්බන්ධයෙන්. අවසාන එක තියෙන්නේ බඹසර රකින්නවා නම් දිව්‍ය සැපව ලබා බලාගෙන පැවිද්ද කිලිටුයි කියනවා. බඹසර රකින්නවා නම් දිව්‍ය සැප බලාගෙන, ඒ කියන්නේ ඊළඟ ජීවිතේ සැප බලාගෙන අන්න බඹසර කිලිටුයි කියනවා. එතකොට එහෙමනම් දැන් ලෝකේ සමාජයේ හැඟීම් මොකද්ද? දැන් මේ දෙවියා කියන්නේ දැන් කාමයන් අතහැරලා අති අනාගතේ කාමයන් බලාපොරොත්තු වෙන්නේ. හිතන්නේ පැවිදිලා මොකද කරන්නේ? දිව්‍ය සැප ලබන්න එන්නේ, දැන් එයාලා ළඟට එන්නයි මේ හදන්නේ කියලා. ඊළඟට මේ සන්දිට්ඨික වූ දැම්ම භුක්ති විඳින මේ කාමයන් අතහැරලා අනාගතේ කාමයන් පතන්න එපා, දැන් කාමයන් භුක්ති විඳින්න කියලා කියනවා. සමිද්දි භික්ෂුව මේ දෙවියට කියනවා, න ක්වාහං ආවසෝ සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුදහා වාමි. ඇවැත්නි, මම මේ ලෝකේ සැප අයින් කරලා, මේ ලෝකේ ලබන්න තියෙන සැප අයින් කරලා, ඔය කාමයන් ඔස්සේ කාලෙකදී පමණක් ලබන්න තියෙන මේ සැප ඔස්සේ යම යන්නේ නැහැ. දැන් අපමට මේ දැන් තියෙන මේ සැප තියෙද්දි දැන් සැපක් භුක්ති විඳිනවා, ඒක පේන්නේ නැහැ නේ දෙවියන්. මම ඔය කාලික සැපක්, ඒ කියන්නේ මොහොතකට සුළු කාලයකට තියෙන මේ සැපකටම යන්නේ නැහැ. මට අවශ්‍ය නැහැ මේ ඔය ඔබ කියන ඔය කාලයේ ඔය සැපය. මේ කාලයකට පමණක් ලැබෙන සැපයක්. මම ඒක ආපස්සේ යන්නේ නැහැ. මේ කාමයෝ කියන්නේ කාලිකයි. කාම සැපේ කියන්නේ කාලිකයි. කාමයන්ට කොච්චර බුදුන් උදාහරණ දීලා තියෙනවද? මස් වැදල්ලක් වගේ, ගහකට නැග්ග මිනිස්සෙක් වගේ, ඊළඟට මස් කට්ටක් වගේ, හුලුවත්තක් වගේ ගොඩක් උදාහරණ දීලා තියෙනවා. කුෂ්ඨ රෝගියෙක්ගේ කුෂ්ඨ සැපේ වගේ. ඔය හැම කියපු උදාහරණයකම පුංචි සැපයක් තියෙනවා. කුෂ්ඨ සැපයක් තියෙනවා. මස් කට්ටේ සැපයක් තියෙනවා. හැම එකම පොඩි සැපයක් තියෙන. හැබැයි ඒ සැපේ තුල තියෙන්නේ ඒ සැපයේ වැරදි පැත්තට තියෙන්නේ. කුෂ්ඨයේ තියෙන සැපයේ තියෙන්නේ වේදනාව වැඩි වෙන්න తాවකාලික සැපයි. හැබැයි ඒ తాවකාලික සැපයෙන් වේදනාව වැඩි වෙනවා. ඒ කුෂ්ඨයේ සැපය අයින් වෙච්ච ගමන් වේදනාව වැඩි. මස් කට්ටේ තියෙන අර බල්ලට තියෙන ලේ රහ එන්නේ තමන්ගේම ලේ. කට්ට හපන්න විදුලි මහතු වාල වෙලා එයාගේම ලේ. ඒ රසයේ භුක්ති විඳිනවා. හැබැයි තමන්ගේම ලේ. රසය తాවකාලික සැපයක් තියෙනවා. හැබැයි සැපයේ තියෙන දුකක්. කාමයන් කියන්නේ ඒ වගේ. කාමයේ භුක්ති විඳීමක් තියෙනවා. හැබැයි ඒ කාමයේ තුල රැස්වන්නේ නැවතක් පහතට දුකකට යන්න දෙයක්මයි. අන්න මේ සමිද්දි භික්ෂුව කියනවා මේ කාමයන් කියන්නේ කාලිකයි. බොහෝ දුක් ඇති. බොහෝ වෙහෙස ගින්න දෙන දෙයක්. මේ මෙන්න මේකේ දෝෂ වැරද්ද ගොඩක් තියෙනවා. අන්න ඒ නිසා මේ කාලයකට ආජි දෙයකට පස්සෙම යන්නේ නැහැ.
බුදුරන් වහන්සේගේ ධර්මය ඔන්න ඔය ආදීනව දැකලා බහෝ දුක්ඛෝ බහුපාය ආසව ආදීනෝ එත්ත බිහියෝ සන්දිට්ටිකෝ අයන් ධම්මෝ අකාලිකෝ එහි පස්සිකෝ උපනායිකෝ පච්චත්ත වේතබ්බු විඤ්ඤෝහි. මෙන්න මේ ප්‍රත්‍යක්ෂයෙන් දැන් දකින කාලයකට අයිති නැති ඇවිත් බලන්න කියන්න පුළුවන් තමාතුලින් දකින ප්‍රඥාවට අවශ්‍ය ගෝචර ප්‍රඥාවෙන් දකින මේ ධර්මයේ කරා යොමු වන යන්නේ ඒකයි කියන්නේ. හැබැයි දැන් මේක කියද්දී මේ දෙවියගේ හිත හරි ගියා. දැන් දෙවියා දෙවිදුවක්. මේ දෙවිදුව හිතන් හිටියේ මොකද්ද? කාමයේ තමයි වටිනාම දේ හැටියට. නමුත් මේ සමිද්ද භික්ෂුවගේ මේ කතාව අහලා මේ දෙවියට හරි සතුටක් ඇති වුණා. මේ දෙවිය කියනවා භික්ෂුව මේ කාමය කාලිකයි. මේ කාමය දුක් ඇති. මේ කාමය බොහෝ ආයාස තියෙනවා. බොහෝ දුක් උපායාස තියෙනවා. ඉතින් ඔය අකාලික එහි පස්සේ කෝපනායක පච්චත්ත වේතබු විඤ්ඤෝහි ගුණයෙන් යුක්ත ඔය භාග්‍යතුන් වහන්සේගේ ඔය අකාලික ධර්මයේ මට දේශනා කරන්න කියනවා. මොකද්ද අකාලික ධර්මය කියලා අහනවා. දැන් මේ දෙවියට දෙවදුවට තේරෙනවා මේ කාමයන් කියන්නේ කාලික උදයක් කියලා. ඊට පස්සේ මේ සමිද්දි භික්ෂුව දෙවිදුවට කියනවා අනේ මම අලුත් එක්කෙනෙක්. අහංකෝ ආවුසෝ නවෝ වචිර පබ්බජිතෝ ආදුනාගතෝ. මම අලුතෙන් මේ පැවිද්දට ආවේ. මේ ධර්ම විනය මම බොහොම පොඩ්ඩයි දන්නේ. මම විස්තර වශයෙන් කියන්න දන්නේ නැහැ. අන්න භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරන රජගහනුවර තපෝදාරාමේ ඔබ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිලා ඔය ප්‍රශ්නේ අහන්න. එතකොට භාග්‍යතුන් වහන්සේ දෙන පිළිතුර පිළිගන්න. ඒතර බලන්න දැන් මේ දෙවියා එක්ක මේ සමිද්දි භික්ෂුව යම් කතාවක් සිදු වුණානේ. එතකොට යම් වැටහීමක් ඇති වුණානේ. දෙවියාගේ පැහැදිලි මැති වුණේ ඒ භික්ෂුවගේ කතාව අහලානේ. ඉතින් අද කාලේ එහෙමනම් මගේ දෙවිය කෙනෙක් මාත්‍යක් කතා කරලා තවත් මෙයා යාළු කරගන්න ඕනේ කියලා කටයුතුනේ කරන්නේ නේ. ඒතර බලන්න මේ ශ්‍රාවකත්වයේ ලක්ෂණ. දැන් මේ ශ්‍රාවකයාට තේරෙනවා එහෙනම් දැන් මෙයාට ධර්මය අවබෝධ කරන්න හොඳ නුවණක් තියෙන බුදුරණවහන්සේ ළඟට යොමු කරන්න ඕනේ කියලා. ආයි මගේ මට්ටම මම දන්න කාරණාවයි කියන්න ඕනේ නැහැ කියලා. ශ්‍රාවකයා හැම වෙලෙම යොමු කරන්නේ බුදුරණවහන්සේ කරාමයි. ඊළඟට මේ දෙවියා කියනවා නකෝ භික්ඛු සූකරෝස්සෝ භගවා අම්මෙහි උපසංගමිතුම්. අනේ භික්ෂුව බුදුරණවහන්සේ ළඟට මට යන්න අපහසුයි. මට යන්න එච්චර ලෙහෙසි වැඩක් නෙමෙයි බුදුරණවහන්සේ ළඟට. අඤ්ඤේහි මහා සක්කේහි මහා සාක්‍ය ඇති දෙවිවරු බුදුරණවහන්සේ වට කරගෙන ඉන්නේ. අපට ඒ ළඟකටවත් යන්න බෑ. සචේ කෝත්වම් භික්ඛුතම් භගවන්තං උපසංගමිත්වා ඒතමත්තම් පුච්චෙය්‍යාසි මයම්පි ආගච්ඡෙය්‍යාමේ ධම්ම සවනායාති. ඔබ ගිහිල්ලා බුදුරණවහන්සේගෙන් ওই ප්‍රශ්නේ අහන්න. මමත් ඊට පස්සේ ඒක අහගෙන ඉන්නම්. මගේ ප්‍රශ්නයක් හැටියට අහන්න මොකක් අහගෙන ඉන්න. එතන බලන්න ඒ කතා කරන්න ආපු දෙවියට බුදුරණවහන්සේ ළඟට යන්න, ඒ කියන්නේ බුදුරණවහන්සේ ළඟට දිවුර යනකොට මහේ සාක්‍යයයි තමයි ඉස්සරහම යන්නේ. දැන් අපි හිතමු කවුරු හරි ප්‍රභු කෙනෙක් දැන් බුදුරණවහන්සේම ගිහි අයත් අතට බැලුවොත් ඒත් ඉස්සලාම එන්නේ රජවරු ලොකු මොකක්ද උත්සවයකට ආවොත්. නැත්නම් අපි හිතමු මොනවා හෝ රජතැනක උත්සවයක් තියෙනවා. එතනත් මුලින්ම ඉන්නේ ප්‍රභූ ටිකනේ. අවසානයේ තමයි අනික් කට්ටිය ඉන්නේ. ඒ වගේ තමයි දිව්‍ය දෙවියෝලත් අතරත්. ඉතින් මේ දෙවදුව කියනවා බුදුරණවහන්සේ ළඟට යන්න මට අමාරුයි. මහේ සාක්‍යයා ඉන්නව වට කරගෙන. ඔබ ගිහිල්ලා ප්‍රශ්නේ අහන්න මම ධර්මය අහගෙන ඉන්නවා. එතකොට මේ සමිද්දි භික්ෂුව එහෙම කතා කරලා ඉවර වෙලා බුදුරණවහන්සේ ළඟට යනවා. ගිහලා වන්දනා කරනවා. වන්දනා කරලා බුදුරණවහන්සේට විස්තරය කියන මම මේ විදිහට පැම්පහසු වෙවි ඇඟපත හොදගෙන ඉද්දි මම ඇඟ වේලමින් ඉන්න අවස්ථාවේදී දෙවිදුවක් ඇවිදilla මගෙන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා. අබුත්වා බික්කසි මේ නොවලදා පින්ඩපාත යන්නේ ඇයි? වලදා පින්ඩපාත යන්න මේ කාමයන් ගැන කිව්වා. ඊළඟට මං කාමයන්ගේ හිස්ස භාවය පැහැදිලි කරා. ධර්මයන්ගේ අකාලිකත්වය පැහැදිලි කරා. ඊළඟට මගෙන් ධර්මය අහුවා. මම අලුත් කෙනෙක්වම කියන්න දන්නේ නැහැ. බුදුරණවහන්සේ අහන්න කිව්වා. ඊටසේ බුදුරණවහන්සේ අහනකොට පස්සේ ඒ දෙවියා කියනවා මට බුදුරණවහන්සේ ළඟට එන්න විදියක් නෑ. අපි අල්පේ ශාක්‍යයි මහේ ශාක්‍ය දෙවිවරු ළඟට ඉන්නවා. ඔබ ගිහිල්ලා අහන්න මම අහගෙන ඉන්නම් කියලා මට කිව්වා. ස්වාමීනි මෙන්න මේ දෙවියා දෙවුදුව මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් තමයි මගෙන් ඇහුවේ. මේ අකාලික වූ ඒ කියන්නේ කාලික කාමයන් ඉක්මවන අකාලික ධර්මය කියන්නේ මොකද්ද කියලා ඇහුවා. එහෙම මෙන්න මේ ප්‍රශ්නේ ඇහුවාට පස්සේ
අර ඈත තමයි දැන් දෙවියා ඉන්නේ. ඒවන් උත්තේ සා දේවත ආයස මත සමිද්දිංගත දෝජ. දැන් උන සමිද්දි භික්ෂුවට කියනවා පුච්චි භික්ඛු පුච්චේ පුච්ච භික්ඛු පුච්ච භික්ඛු අයම්මි අනු මම අහගෙන ඉන්නේ භික්ෂුව. මං අහගෙන ඉන්නේ භික්ෂුව ප්‍රශ්නේ අහන්න ප්‍රශ්නේ අහන්න. එතෙන් දෙවියා අහගෙන ඉන්නේ. දෙවියාට අර භික්ෂුව කතා කරන්න පුළුවා. බුදුරණස් ළඟට එන්න බෑ. කියනවා මං අහගෙන ඉන්නේ භික්ෂුව ප්‍රශ්නේ අහන්න. ඔන්න ප්‍රශ්නේ අහුවාට පස්සේ දැන් බුදුරණවහන්සේට ප්‍රශ්න කිව්වනේ. බුදුරණවහන්සේ දෙවියා අමතලා අතකෝ භගවා තන් දේවතං ගාථා යජ්ජභාසි. ඒ දෙවියට දැන් කතා කරනවා. කතා කළා බුදුරණවහන්සේ ගාතාවක් කියනවා. අකේයන් සංඤිනෝ සත්තා අකේයස්මින් පතිට්ඨිතා අකේයන් අපරිඤ්ඤාය යෝග මායන්ති මච්චුනා. හැබැයි දුන්න අර්ථේ නම් ගැඹුරු කාරණාවක්. දෙවියට තේරුණෙත් නෑ. අකේයේච පරිඤ්ඤාය අකහතරං නමඤ්ඤති තඤ්ඤි තස්සන හෝතිති යේනම් වජ්ජාන තස්සත්ති සචේ විජානාසි වදේහියක් හාති. ඔන්න මේ ප්‍රශ්නේ බුදුරන් වහන්සේ දෙවියගෙන් අහනවා ගේ ගාතාවකේ. මොකද්ද අක්කේය කියලා කියන්නේ? පින්වතුනි දැන් මේක නම් ස්කන්ධ කියලා විවහාරයකුත් දෙනවා. නමුත් ලොකු ප්‍රශ්නයකුත් නෑ. නමුත් අක්කේය කියලා කියන්නේ විවහාරයක්, නම් කිරිල්ලක්. ඒ කියන්නේ දැන් බුදුරන් වහන්සේ නිබ්බේධික සූත්‍රය පැහැදිලි කරනවා යම් යම් ආකාරයක ඉද හඳුනගන්න ඒ ආකාරයෙන් නම් කරන්න. එතකොට මේ සංඥාව විපාකයක් හැටියට නම් කිරිල්ල. එතකොට මේ ලෝකයේ තියෙන්නේ මේ නම් කිරීමෙන් හඳුනගත්ත දෙයක්. ඒ කියන්නේ නම් කිරිල්ලත් එක්ක තමයි මේ ලෝකයා මේ හැම දෙයක්ම හඳුරගෙන තියෙන්නේ. යම් නම් කිරිල්ලක් එක්ක. මේක තව ටිකක් අපි ගැඹුරට යනකොට නාම රූප ක්‍රියාකාරී තමයි එන්නේ. ඊට පස්සේ ඒක තුලමයි පිහිටලා ඉන්නේ. නිවිට්ටං නාම රූපස්මින් අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. බුදුරණවහන්සේ ද්වේතාන පස්සනා සූත්‍රයේදී ගාතාවක් කියනවා. නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. මේ දෙවියන් සහිත දෙවියන් බමුන් සහිත මේ ලෝකයේදී බලන්න කියනවා. අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවක. අනාත්මදී ආත්ම වශයෙන් අරන් ඉන්න මේ දෙවියන් සහිත ලෝකයේදී බලන්න කියනවා. නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. නාම රූපයට බැසගෙන මේ සත්‍ය බව හඟිනවා. යේනහි මඤ්ඤ චතෝතං හෝති අඤ්ඤතා. මේ යම් යම් ආකාරයකද මඤ්ඤණාවේ ඒ ආකාරයම අනිතාවේ. ඔන්න පටිච්චසමුප්පාදයේත් ඔක්කොම විග්‍රහය එතන තියෙනවා. නාම රූපය තුල රිංගගෙන නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. මේ ඇත්තයි හඟි. දැන් එතකොට මෙතන මේ නම් කිරීමත් එක්ක මේ ක්‍රියාකාරීත්වයත් එක්ක මේක තුල හඳුනගෙන මේ තුල පිහිටලා මේක පිරිසිඳ නොදක අන්න මායය වසගෙන ගිහිල්ලා තියෙනවා. කුමක්ද? මෙන්න මේ නාම රූපයට බැස ගැනීම. දැන් හොඳට හිතලා බලන්න මම අර කලින් කියපු කාරණාව. දැන් අපට උපදීන්නේ අපට සංඛාර එන්නේ මේ ලෝකයේ ඇති දෙයක් හැටියට. ඇති දෙයක් කියලා අපට ලැබුණ ක්‍රියාවලිය පටිච්චසමුප්පාද ක්‍රියාවලිය මේ නාම රූප ක්‍රියාකාරීත්වය නොදකපු නිසා. දැන් මහා නිදාන සූත්‍රය පැහැදිලි කරනවා නාම රූප විඥාන අන්‍ය ප්‍රතිසාවයත් එක්ක ඉක්මවන්නේ නැහැ. එතකොට මේ ක්‍රියාකාරීත්වයට තමයි බින්ගතුනි මේ ලෝකය කියලා කියන්නේ. දැන් මේක තුල බැසගෙන අනාත්ම ූදේ ආත්ම වශයෙන් බැසගෙන දැන් අපට අනාත්ම බව හම්බුනෙත් නෑ, අනිත්‍ය බව හම්බුනෙත් නෑ. ආත්ම වශයෙන් බැසගෙන නාම රූපීටම රිංගගෙන හිතනවා මේක ඇත්තයි කියලා. ඇසෙන් රූප දකින්නකොට අන්නේ දැකපු දෙය ඇත්තයි කියලා හිතනවා. අන්න යා ඒ තුළම පිහිටලා ඉන්නේ. ඒක පිරිසිඳ හොයන්නේ නෑ. බුදුරණවහන්සේ ඇත්තයි කියලා හොයාපු කාරණාව අයින් කරන්න නෙමෙයි කියන්නේ. දැන් ඔක බොරුයි කියලා දකින්න නෙමෙයි එකපාරට කියන්නේ. පිරිසිඳ හොයන්න. පිරිසිඳ හොයනකොට අනාත්ම බව හම්බ වෙනවා. අන්න අපතිට්ඨිත වෙනවා. අන්න යා දකිනවා යේනහි මඤ්ඤති අතෝතං හෝති අඤ්ඤතං. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති කියන මේ ආරණියායට හම්බ වෙනවා. ප්‍රඥා චක්කුසේ යන හම්බ වෙනවා පිරිසිඳ හොයනකොට. අන්න ඒ පිරිසිඳ හොයන තැනදී මාර්යා ඉක්මවනවා. නමුත් මාර්යාගේ වසඟේ ඉන්නේ කියනවා මෙන්න මේක පිරිසිඳ හොයන්නේ නැතුව ඒ තුල පිහිටලා ඒහා එක තුල ඉන්නකොට. එතකොට නම් මෙතන මේ දෙවියන්ට ලොකු ගැඹුරු දෙයක් දැන් විග්‍රහ කරේ. දැන් මේ කාමයන් ඉක්මවන මේ ධර්මයේ නිහන්නේ. ඔන්න ඊළඟට ආයේ කියනවා අක්කේ යාජ පරිඤ්ඤාය අක්හාතරං මඤ්ඤති. මෙන්න මේ නම් කිරිල් නැත්නම් මේ ලෝකේ විවහාර මෙන්න මේව පිරිසින දැකලා මෙන්න මේ සියල්ලක්ම මඤ්ඤණා වශයෙන් ඉක්මවලා. ඒ කියන්නේ නම් කිරිල් ඒ සංඥා ඒ ලෝකේ විවහාර මේ සියලුම දේවල් මඤ්ඤණා නොවනකොට
දැන් අපි ගත්තොත් මූලපරියාය සූත්‍රයේ පැහැදිලි කරනවා සියල්ලක මඤ්ඤති. පඨවි මඤ්ඤති, ආපෝ මඤ්ඤති, තේජෝ මඤ්ඤති, වායෝ මඤ්ඤති, ආකාශ මඤ්ඤති, දේවතා මඤ්ඤති, අරූපාවචර මඤ්ඤති, දිත්‍ත සුත මුත විඤ්ඤාත මඤ්ඤති. ලෝකේ ඔක්කොම තියෙන මොකද්ද? මඤ්ඤනා. මඤ්ඤනාව කියන්නේ මොකද්ද? මේක ඇති බව නාම රූපයට බැසගෙන මේක ඇති බව හිතනවා, හඟිනවා. මේක තියෙනවා, ස්ථිරයි. අපට මොකද ඒ ස්ථිර බව හම්බුන්නේ? අපට සත්‍යන දැකපු නිසා මට මේක ඇති බව හම්බ වෙලා. මම ඒක හැම වෙලෙම කියන්නේ නාම රූපය කියනකොට අපට මගේ නාම රූපයක් හැටියට, මම දාපු නාම රූපයක් හැටියට හම්බුනා නම් අපි නාම රූපය දැකලා නැහැ. අපි නාම රූපය තුන මම කියලා බැහැගෙන ඉන්නේ. අපි නාම රූපය කියලා දාගත්තේ මම නම් කරපු දෙයකට. නමුත් මෙතන පැහැදිලි කරේ මොකද්ද? මේ නාම රූපය කියලා කියන්නේ මොකද්ද? නාම රූපය කියලා කියන්නේ ප්‍රඥා චක්කුසේට ආචි දෙයක්. නාම රූපය දකිනකොට මම කියලා වැස ගැනීම අයින් වෙනවා. නාම රූපය නොදකීමත් එක්ක පිරිසිඳ හොයන්න නැති වෙනකොට නාම රූපයට බැස ගන්නවා, ආත්ම වශයෙන් දැක ගන්න. අන්න අනත්ත්‍ය නියත්තමානින් පස්ස ලෝකං සදේවකං නිවිට්ටන් නාම රූපස්මින් ද සත්‍යං මඤ්ඤති කියන එකයි. එතකොට මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් පිරිසිඳ දැක්කොත් මේ අපට මේ ලෝකයේ නම් කිරිලි විවහාර පැවැත්ම එන්නේ කොහොමද? පිරිසිඳ හොයනවා කියන්නේ ඒක. මේක සකස් වුනේ කොහොමද? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසින් ලෝකයා එකතු වෙනකොට එකතු වෙච්ච ලෝකයා ඇති වුනේ කොහොමද කියලා පිරිසිඳ හොයන් යන තැනදී මඤ්ඤණාව ඉක්මවනවා. මඤ්ඤණ පැනවීම ඔක්කොම සියලු මඤ්ඤණා ඉක්ම වෙලා. අර මූලපරය සූත්‍රය කියනා වගේ අර දිට්ඨ සුත මුත විඤ්ඤාත පඨවි ආපෝ තේජෝ වායෝ මෙලව පරලව දිව්‍ය බ්‍රහ්ම මේ සියලු මඤ්ඤණා ඉක්මවලා. අන්න සියලු පැනවීම ඉක්මවලා. මෙන්න මෙහෙම යම් කිසි කෙනෙක් මේ මඤ්ඤණාවල් ඉක්මවනවාද අන්නේ කිනාට ඔබ ඔය කියපු දැන් ඔය කාමයන් කියපු ඔන්න ඔය කාරණා අන්න ඒවා ලැබෙන්නේ නැහැ. දැන් කාම සැප කියපු කාරණාවනේ කිව්වේ. ඒතකොට ඒ කාරණා තමයි උත්තර දෙන්නේ. ඔන්න ඔය විදිහට යම් කිසි කෙනෙක්ට මේ මඤ්ඤණාවල් කියන්නේ සියල්ලක්ම ඉක්ම වෙනවා නම් ඔය කම් සැප විඳිනවා කාමයේ කියන ඔය කාරණාව නැත්තම් ඔය කෙලෙස් ඔය කියපු කාරණාවක් ලැබෙන්නේ නැහැ. නැ තස්සත්ති ඒ දෙයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ දේ නොලැබෙන විදිය තමයි දැන් බුදුරණවහන්සේගේ ධර්මයේ තුල මේ විග්‍රහ කරේ. කුමක්ද නොලැබෙන විදිය? පිරිසිඳ හොයනකොට මේ නම් කිරිල්ල විවහාර මේ සකස් වීම පිරිසිඳ හොයන තැනදී තමයි ඒක ඉක්මවපු අවස්ථාවේදී තමයි අර නම් කිරිල්ල ඉක්මවන්නේ. එහෙම ආය ඔබ දන්නවද කියලා අහනවා. සජේ විජානාසි වදෙහියක් කාලේ දෙවිය ඔබ එහෙම අය කවුරුවද දන්න ඉන්නවද? කියන්නේ දැන් එයා දැන් රහතන් වහන්සේ කියන්නේ නොදපු දන්න නැති කෙනෙක්නේ. එයා දන්නවනම් අර වගේ කතාවක් සම්මිද්ද භික්ෂුවෙන් අහන්නේ නෑනේ. එතකොට එයා එහෙම කෙනෙක් දන්නවද කියලා දැන් බුදුරණවහන්සේ අහනවා. දැන් ඉස්සලාම බුදුරණවහන්සේ ළඟට ආයේ නෑ, දන්නේ නෑ. එහෙම කෙනෙක් ගැන දන්නේ නෑ කියනවා. දැන් අපිට රහතන් වහන්සේ ගැන මතක් වෙන්නේ රහතන් වහන්සේ ගැන බුදුරණවහන්සේ ගැන කියනකොට අපිට අර රූපයත් එක්ක නෙමෙයි වෙන්නේ. දැන් රූපේ දෙවිය දකින්න ඇතිනේ. රූපයත් එක්ක නෙමෙයි. මේ 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 කරුණුත් එක්ක. ඊළඟට හැබැයි දෙවිය දන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. මොකද දෙවිය දෙන උත්තරේ අනේ ස්වාමීනි ඔබ වහන්සේ ඔය කියපු ධර්මයේ අර්ථය මට තේරෙන්නේ නැහැ. ඔය කියපු කාරණා මට තේරෙන්නේ නැහැ. අනේ ස්වාමීනි මට ඔකේ අර්ථය විස්තර වශයෙන් කියලා දෙන්න. එතකොට මේ පිරිසිඳ හොයන්න කිව්වේ මොකද්ද? රහතන් වහන්සේ කියන්නේ කවුද? ඒ කිසි දෙයක් ඒ දෙවිය දන්නේ නැහැ. ඒ කියපු කාරණා වැටහුණේ නැහැ. අන්න මට කියලා දෙන්න කිව්වා. බුදුරණවහන්සේ ආයි කියනවා සමෝ විශේෂී උදවා නිහීනෝ යෝ මඤ්ඤතිසෝ යවදේත තේන. ඔන්න පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් සම, ඒ කියන්නේ මාන තුන, සම ඒ වගේම හීන උසස්. මෙන්න මේ මාන තුන එක තමයි යම් කිසි කෙනෙක් විවාද කරන්නේ. යම් කිසි කෙනෙක් වාදයකට තර්කයකට පැටලෙන්නේ කොහොමද? තමන් සමයි තව කෙනෙක් එක්ක, නැත්නම් තමන් ශ්‍රේෂ්ඨයි අනික් කෙනාට වඩා තමන් හීනයි. මෙන්න මේ කාරණා තුන එක්ක තමයි වාදයකට යන්නේ. තීසු ත්‍විදීසු අවික මේ දැන් සියලු මාන ඉක්මවලා, මේ සියලුම මාන ඉක්මවලා සමසේ හැසිරෙන ඔය කිසිම වාදයක් නැතිව සියලුම වාද ඉක්මවලා සමසේ, ඒ කියන්නේ තර්ක විතර්ක නැතුව විශිෂ්ට වශයෙන් සමසේ හැසිරෙන විසම ලෝකයේ සමසේ හැසිරෙන මේ සියලු මාන ඉක්මවලා අන්න ඒ බඳු කෙනෙක් ඔබ දකින්නවාද?
දැන් මුලින් විග්‍රහ කරලා පෙන්වුවේ පිරිසිදු හොයන රහතන් වහන්සේගේ සත්‍ය ස්වභාවය. ඒක තේරෙන්නේ නැහැ. දුක නොලැබෙන හැටි ධර්මයත් එක්ක. ඊට පස්සේ අහනවා මේ මානය දුරු කරපු ස්වභාවය ගැන. සාදිසමාන, හීනමාන, ඊළඟට උසස් කියන මෙන්න මේ මාන තුන දුරු කරපු ස්වභාවය ගැන අහනවා. එබඳු අය ඔබ දකිනවද? මොකද ලෝකයේ හැමෝම ඉන්නේ කොහොමද? එක්ක සමයි, එක්ක හීනයි, එක්ක උසස්. ඔය මිම්ම ලෝකෙට තියෙනවා. ඔය මාන්නය අරහත්ත්වයට පත් වෙනකම්ම අපේ යම්කිසි මිම්මක් තියෙනවා. අනාත්ම බව දකින්න දකින්න මනින් නැති වෙනවා නෙමෙයි. මොකද්ද වෙන්නේ? මැනීම යෙදෙන්නේ. දැන් අපි හිතුවොත් එහෙම නැහැ, මට හීනත් නැහැ, හදිසත් නැහැ, උසස් නැහැ, උසස් එකක් නැහැ, පහත් එකක් නැහැ, සමයකත් නැහැ කියලා අපට ඒ කාරණාව තුළ දැන් අපිට අනිත් අයට සාපේක්ෂව ලොකුවට ඒ අර අපි දන්නේ අර මානිය තද කරගෙන ඉන්නවා කියන ඒකත් නැති වුණාට මෙන්න මේ කාරණාව මම යම්කිසි දෙයකට සාපේක්ෂත්වයක් එක්ක අපි මැනීමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපට එතනින් එහා ගියපු තව මැනීමක් තියෙනවා. මම මේ ලෝකේ සියල්ලක් මනින්නේ. සත්‍ය දකින්න 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 මොකද වෙන්නේ? මම මොකකටවත් සාපේක්ෂත්වයක් කරන්න දෙයක් නැහැ. ඇයි මම යෙදෙන්නේ යනි? මම නොයෙදෙනකොට හීන හරි උසස් හරි සම හරි සාපේක්ෂත්වයක් යොදන්න විදිහක් අවශ්‍යතාවයක් නැහැ. අන්න සාපේක්ෂත්වය ඉක්ම වෙනවා. එතකොට ඒ බඳු අය දන්නවද කියලා අහනවා මේ දෙවියගේ. මේ දෙවිය කියනවා අනේ ස්වාමීනි ඒක තේරුණෙත් නැහැ. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියපු ඔය කාරණාවේ අර්ථය ඇත්ත මට තේරෙන්නේ නැහැ. ඕකෙත් මට විස්තර වශයෙන් කියලා දෙන්න කියලා ආයෙත් මේ දෙවියා බුදුරණවහන්සේ අහනවා. එතකොට එහෙනම් බලන්න මේ දෙවියාට ධර්මය කියන දේ ඇහිලා නැහැ. ධර්මයේ කියන දේ දන්නේ නැහැ. දැන් සමහර දිවුරු වෙයිදilla ලොකු ගැඹුරු ප්‍රශ්න අහනවා. අන්තජට බහිජට කියලා එහෙමත් අර ප්‍රශ්න අහන්නේ. දැන් මේ දෙවියා හැම දෙයක් දන්නේ නැහැ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා පහාසි සංඛං පැනවීන් සියල්ල ඉක්මවලා. ඔන්න දැන් තේරෙන යම් කාරණාවකද කියනවා. සියලු මාන ඉක්මවලා, සියලු සකස් වීම ඉක්මවලා, ඒ වගේම මේ නාම රූප මෙහි සකස් වෙන මේ නාම රූපයේ එක්ක සකස් වෙන මේ තණ්හාව ඉක්මවලා. තං චින්න ගන්තං අනීගං නිරාසං පරියේෂමානෝ නාජ්‍යගමු. ඒ වගේම ඒ සියල්ලක්ම ඉක්මවලා මේ සියලු ගැට, ඒ කියන්නේ බැඳීම්, ගැට ගැසීම් මේ සියල්ලක්ම, මේ සියලු දුක් පරියේෂණ කරන ඒවා, මේ සියලු දේවල් ඉක්මවලා ඉක්ම කරපු දෙවියන් දෙවියන් මිනිස්යන් සහිත මේ සියලු ස්වර්ගවල සියලු සත්ත්ව වාසවල අන්න ඒ විදිහට ඉක්මවපු සියලු පැනවීම්, සියලු මැනීම්, සියලු දුක, ඒ වගේම සියලු ගැට ගැහිලි මේ සියල්ලක්ම ඉක්මවීම, ඒ වගේම විශේෂයෙන් ආයි කියනවා නාම රූපවල තණ්හාව, නාම රූප සකස් වීමේ තණ්හාව ඉක්මවපු කවුරු හෝ මේ සත්තාවාස කිසි දෙයක ඔබ දකිනවද කියලා අහනවා. ඒත් බුදුරණවහන්සේ අහන්නේ ඒක දකිනවා නම් කියන්න කියලා. අන්න ඒ අවස්ථාවේ දෙවියා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය කියපු අර්ථය මට තේරුණා. ඒ අවස්ථාවේක තේරුණා කියලා කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ආයත් ගාතාවක් කියනවා පාපං කෛරා වචසා මනසා කායේනවා කිංචනං සබ්බ ලෝකේ කාමේ පහාවේ සතිමා සම්පජාන දුක්ඛං සේවේත අනත්ත සංහිතාන්ති. මේ සියලු පාප කර්ම කයෙන් වචනයෙන් මනසෙන් තියෙන සියලු පාප කර්ම ඉක්මවලා මුළු ලෝකයේම තියෙන ඒ සියල්ලක්ම ඉක්මවලා ඊළඟට සියලු ලෝකයේ කාමයන් අයින් කරලා කාමයන් ඉවත් කරලා මනසෙන් යුක්තව අනර්ථ සහිත නැතුව දුකක් හොයන්නේ නැහැ. ඒ කියන්නේ අනර්ථයක් සහිත වූ දුකක් හොයන්නේ. ඒ කියන්නේ දුක කියන එකත් අනර්ථයක් කියන එකත් එකටම යෙදෙන්නේ. අර්ථයක් නැති දෙයක් තමයි දුක. අනර්ථ සහිත වූ දුක කිසිසේත් හොයන්නේ නැහැ. ඒ මොකේද මේ උදෙන උත්තරේ? අර කාමයන්ටනේ. එතකොට මේ දේශනාව අග දක්වාම ගියේ මොකද්ද? අර දෙවියා කිව්වා කාමය, සැපය. අන්න එතකොට ඒක මොකද්ද? අනර්ථ සහිත වූ දුක. අර්ථයකුත් නැති දුක. අනර්ථ සහිත වූ දුක හොයන්නේ නැහැ කියනවා. මේ සියලු පව් ඉක්මවල කයෙන් වචනින් මනසෙන් සියලු ලෝකේ කාමයන් ඉක්මවපු සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරන කෙනා
මේ සියලු අනර්ථ සහිත වූ දුක් ඉක්මවනවා. එතකොට බලන්න එහෙනම් මේ දේශනාව තුළදී මේ දෙවියට කියාගෙන ආපු වර්ථය දැන් බුදුරණවහන්සේ දන්නවනේ. දැන් මේ කියන කාරණාව දැන් ඉන්ද්‍රිය ධර්ම දකිනවනේ. නමුත් බුදුරණවහන්සේ මේ පරියායකින් එක කිව්වේ අර්ථ ශූන්‍ය වෙන විදිහට නෙමෙයි. අන් අයට යම් කෙනෙකුට එතන හිටපු තව කාට සමහල්ලාවට භික්ෂූන්ට මේකත් මේක වැටහෙනවා, මේක හිතන්න පෙළඹෙනවා. එතකොට දැන් අර දෙවියා මේක තේරෙන්නේ නැහැ කියලා අහන් තව තව අලුත් කරුණු ඉස්මතු වෙන්නේ. ඒක සරලකම් තව කාරණාව. දැන් මුලින්ම මේ නම් කිරිල් ලෝකේ විවහාර මේ ස්කන්ධ ක්‍රියාකාරිත පිළිසිඳ හොයන එක ගැන කිව්වා, ඊළඟට මාන්‍ය ගැන කිව්වා, ඊළඟට මේ සියල්ලක් මේ ඉක්ම වෙන ස්වභාවය ගැන කිව්වා. එතකොට ඒ එකින් එක බුදුරණවහන්සේ ඒ පැහැදිලි කරන කරුණත් එක්ක මේ ධර්ම කාරණා තමයි ටික ටික ඉස්මතු වෙලා එන්නේ. ඉතින් ඒක නිසා අපටත් මේ කියපු කාරණා තුළදී අපි දේශනාව ඉගෙන ගන්නකොට ඇත්තටම අපට පුළුවන් නම් බුදුරණවහන්සේ කියපු තැනට යන්න මේක අහන්න. ඒ කියන්නේ එතන මම ඒ කියන්නේ පරිසරයට. ඒ කියන්නේ එතන අවස්ථාවට, ඒ අවස්ථාව කියලා කියන්නේ පින්වතුනි මේ එතන දැන් අපි ගොඩක් කාලවලට මේ ධර්මය අහන්නේ අපි දන්න රාමුවත් එක්ක දාලානේ. ඒ අවස්ථාවට ගියාට පස්සේ තමයි අහන ප්‍රශ්නේ මොකද්ද? කුමක් සඳහා දහන්නේ? දෙන උත්තරේ මොකද්ද? කොයි ආකාරයෙන්ද? අන්න එතකොට තමයි අර්ථය ගන්න පුළුවන්. පරිසරය නැතුව අර්ථය ගන්න බෑ කවදාවත්. පරිසරය නැතුව අර්ථය ගන්න කිව්වොත් එහෙම අපි දන්න ඔක්කොම දානවා. බුදුරණවහන්සේ තිබ්බන්නේ එහෙනම් ඔක්කොටම එකක් කියන්නේ. අය මුකුත් කියන්න ඕනේ නැහැ නේ. දැන් අපි දන්නවා ඒකායන අයම් බික්කේ මග්ගු සත්තාන විසුද්ධිය එක මාර්ගයේ මොකද හතර හතේ පට්ටානේ. ඉතින් බුදුරණවහන්සේලා වෙන මුකුත් නොකියන්නේ තිබ්බන්නේ. ධම්මචක්කය කියන්නත් ඕනේ හතර හතේ පට්ටානේ ගිහිල්ලා ඒ කට්ටියන්න කියනවා. පංචසග්ගම භික්ෂූන්ට හැමෝටම හතර පට්ටානේ කියවනම් ඉවරයිනේ. නේද? එහෙනම් බුදුරණවහන්සේ අවස්ථාන කූලව ඒක ඒකනාගේ වැඩෙන විදිහෙන්නේ කිව්වේ. එතකොට අපිත් එහෙනම් ඒ පරිසරයට ගිහිල්ලා බලන්නට ඕනේ දේශනාව. එහෙම නැතුව අපි ධර්මයේ ඉගෙන ගන්න ගියොත් එහෙම අපටත් ඉතින් වල්ගේ පා ගත්තා වගේ තමයි. ඒ කියන්නේ අර සර්පයාගේ නැට්ටෙන් ඇල්ලුවා වගේ තමයි. අනිත් පැත්තට ඇවිල්ලා දෂ්ට කරනවා. ඒ නිසා හරියට අපි බුද්ධ වචනේ ඉගෙන ගන්නට ඕනේ. එහෙමනොත් තමයි අපට සැබෑවටම මේ උතුම් වචනය අපේ ජීවිතේ ප්‍රායෝගිකව අර්ථය ගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මම අර නිතරම පැහැදිලි කරන්නේ ධර්මයේ අහනකොට අපට මොකද හම්බෙන්නේ නැත්තේ? යෝනිසෝ මනසිකාරය කරන්නනේ. මොකද ධර්මශ්‍රවණයේදී ධර්මශ්‍රවණයේ මගක් වෙන්නට ඕනේ සම්මාදිට්ඨියට. සම්මාදිට්ඨියට මගක් වෙන්නට යෝනිසෝ මනසිකාරය ලැබෙන්නට ඕනේ අහපු ධර්මයේදී. දැන් ඔන්න පටිච්චසමුප්පාදේ වචන ටික කිව්වා. දැන් මම යෝනිසෝ මනසිකාරය කරන්න කියලා කියන්න දෙයක් නැහැ නේ. කියනවා කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. එහෙනම් අපිට ආයි අර වචන ටික එහෙම හරෝ මේ තර්කණ විතරේ තියෙන්නේ. යෝනිසෝ මනසිකාරය කරනවා කියන්නේ මොකද්ද? දේශනාව අහපු තැනදී තමන්ට ලැබෙනව මොකද්ද? නුවණින් ඉමසන්න ඕනේදී. නුවණින් ඉමසන්න ඕනේදී තමන්ට ලැබෙනවා කියන්නේ මොකද්ද? අන්න තේරුම් ගන්න අවශ්‍ය දේ තමන්ට ලැබෙනවා. හිතන්න ඕන දෙයක් ලැබෙනවා. බලෙන් ආයාසෙන් හිතවන්න දෙයක් නැහැ. ඒකයි ධර්මය අහන ඉලං හැමෝම යෝනිසෝ මනසිකාරය කරනවද? නේ බුදුරණවහන්සේ කී දෙන ධර්මය ඇහුවද? හැමෝම යෝනිසෝ මනසිකාරය කරන්නේ නැහැ. මොකද යෝනිසෝ මනසිකාරය කලියුත් හැමෝටම හම්බෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය කලියුත් හම්බෙච්ච කෙනාට තමයි මොකද්ද හම්බෙන්නේ? මග. සම්මාදිට්ඨියට මග, සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය. අන්න මග උපදිනවා. මග උපදින්නේ ධර්මය හරියට අහපු කෙනාට. ඉතින් ඒ නිසා අපිත් ඒ විදිහට ධර්මය ඉගෙන ගත්තොත් අපටත් ඒ මග උපදවා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා සාවධානව ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ උතුම් බුද්ධ වචන අපි ශ්‍රවණය කිරීම තුළින් අපටත් ඒ ධම්මැස ඇති කර ගැනීම සඳහා උතුම් මග ඉවර කරගන්න හැකියාව, ශක්තිය ලැබෙනවා. ඒ සඳහා ඔබ අප සෑම සියලු දෙනාට මේ උතුම් ධර්මයත් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨානයක් ඇති කර ගනිමු.